අයිබෝවන් සියලු දෙනාටම අයිබෝවන් සර් අයිබෝවන් සර් අද අපි පන්ති පවත්වන කාලය පොඩි සංශෝධනයක් කළා ගැටලුවක් නැහැ අපි පන්තිය කරගෙන යමු ගිය සතිය අපි සාකච්ඡා කළා රචනා ප්‍රශ්නයක් ඔබට මම රචනා මාතෘකාවක් දුන්නා ඊළඟට සැකෙල්ලක් හදලා දුන්නා තොරතුරු සාකච්ඡා කළා ඒ රචනාව නිර්මාණය කරලා මට WhatsApp කරන්න කියලා මම කිව්වා ඒ කාර්ය කීප දෙනෙක් කරලා තිබුණා මම ඒ කීපයක් බලලා ඒ පිළිබඳව විශ්ලේෂණය කරලා ඔබට නැවත ගෲප් එකකට දාලා ඇති ඊළඟට මේ අද දවසේත් කීප දෙනෙක් ඉවලා තිබුණා අද එවපුවා නම් මට බලන්න කාලය තිබුණේ නැහැ මගේ කාර්යබහුලත්වයත් එක්ක ඒවත් මම ඉදිරියේදී බලලා ගෲප් එකටම දාන්නම් ඒ රචනාවලත් තියෙන ප්‍රබලතා සහ සංවර්ධනීය විය යුතු තැන් කියනවා නම් ඒවත් දානවා ඒවා අධ්‍යයනය කරන්න ඔයගොල්ලෝ බලන්න එදා කිව්වා වගේම මතක් කරන්නට ඕන රචනාව පාඩම් කරලා ලියන්න බෑ රචනාව ලියලා ඒ ක්‍රමවේදය ඔබේ අතට හුරු කරගන්න ඕන එම් හුරු කරගත්තොත් ඔබට රචනාවක් නිර්මාණය කිරීමේ තරම් අපහසු කටයුත්තක් වෙන්නේ නැහැ. නිර්මාණය කරලා තිබුණු රචනාත් උසස් මට්ටමේ තිබුණා. යම් යම් සංවර්ධනීය විය යුතු තැන් තිබුණා. ඒවා අපි සටහන් කරලා ඇති, සඳහන් කරලා ඇති. ඊට අමතරව මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඔබට ගෲප් එකට දාන්න මම ඒතරතුරු ඔබට ලබලා දෙන්නම්. ඊළඟට අපි එදා කතා කළේ රචනාව වසංගත රෝග සහ අධ්‍යාපනය කියන මාතෘකාව. ඊළඟට මම අද තව මාතෘකාවක් ඔබට ලබා දෙනවා. ඒ මාතෘකාවත් ඔබට පුළුවන් රචනාවක් නිර්මාණය කරලා ගෲප් එකට දාන්න මගේ WhatsApp නම්බර් එකට දාන්න. මම ඊට පස්සේ ඒවත් බලලා ඒවා විශ්ලේෂණය කරලා ඔබට තොරතුරු ලබා දෙන්නම්. ලියා ගන්න අද රචනා මාතෘකාව අද ඔබට ලබා දෙන රචනා මාතෘකාව ශ්‍රී ලාංකික උපාධි දාන ඔව් කියන්න ශ්‍රී ලාංකික උපාධිධාරීන් සහ රැකියා ගැටලු ශ්‍රී ලාංකික උපාධිධාරීන් සහ රැකියා ගැටලු එක තමයි අපේ මාතෘකාව මේ සතියේ මම මාතෘකාව ශ්‍රී ලාංකික උපාධිධාරීන් සහ රැකියා ගැටලු මේ මැසේජ් එක නැවත දාන්න මට එක බලන්න බැරි වුණා මාතෘකාව ලියාගත්ත නේද ශ්‍රී ලාංකික උපාධිධාරීන් සහ රැකියා ගැටලු වට්සප් නම්බර් එක මේ බෝඩ් එකේ දාලා තියෙනවා 077 බිංදුවයි 540යි 568 මේ නම්බර් එකට ඔගොල්ලන්ගේ රචනා නිර්මාණ දාන්න මම බලලා දෙන්නම්.
හරි මාතෘකාව ලියාගත්ත නේද ශ්‍රී ලාංකික උපාධිධාරීන් සහ රැකියා ගැටලු මේ මාතෘකාවේ යටතේ ඔගලන්ට කරුණු සංවිධානය කරගන්න රචනා සැකිල්ලක් මන් දෙනවා ඒ රචනා සැකිල්ලත් ඔය විදිහට ලියා ගන්න එක යට එක තරලකුණු දාලා ලියා ගන්න ඊට අනුව ඔයගොල්ලෝ රචනාව නිර්මාණය කරන්න පළවෙනි කරුණ ශ්‍රී ලාංකික උපාධිධාරීන් යනු ශ්‍රී ලාංකික උපාධිධාරීන් යනු දෙවනි කරුණ ලියා ගන්න ශ්‍රී ලාංකික රැකියා අවස්ථා ශ්‍රී ලාංකික රැකියා අවස්ථා ඊළඟ කරුණ රැකියා ගැටලුවට හේතු රැකියා ගැටලුවට හේතු ඊළඟ කරුණ ගැටලුවට හේතු විසඳීමට ගැටලුවට හේතු විසඳීමට රජය මගින් කළ යුතු දේ රජය මගින් කළ යුතු දේ රජය මගින් කළ යුතු දේ श्री लांकिक उपाधिधारीन यानु श्रीलांकिक उपाधिधारीन यानु देवनीक श्रीलांकिक रेकिया अवस्था श्रीलांकिक रेकिया अवस्था ඊළඟ කරුණ රැකියා ගැටලුවට හේතු රැකියා ගැටලුවට හේතු ඊළඟ එක ගැටලුවට හේතු විසඳීමට ගැටලුවට හේතු විසඳීමට රජය මගින් කළ යුතු දේ රජය මගින් කළ යුතු දේ ඊළඟට අවසාන කරුණ ගැටලුව විසඳීමට අවශ්‍ය නිගමන හා යෝජනා ගැටලුව විසඳීමට අවශ්‍ය නිගමන හා යෝජනා දැන් ඔන්න ඔය කරුණු වලට අනුව දැන් කරුණු පහක් තියෙනවා අතන කරුණු පහක් කියලා කියන්නේ එතකොට දන්නවා රචනාවේ ඡේද පහයි ඒ ඡේද පහට ඔය කරුණු වලට අනුව අවශ්‍ය තොරතුරු සංවිධානය කරන්න ඕන හරිද ඔව් ඡේද පහයි කියන්නේ රචනාව කරන්නේ නැත්නම් මෙතන දුන්න කරුණු පහ නිසා ඡේද පහයි සර් ඔව් කරුණු පහ නිසා ඡේද පහයි रचनावलियान
वचन गाना वचन गाना प्रश्न अवश्य अवश्य वचन संख्या लियविलाइतना प्रश्न आज्ञा अरे रचनावट आवश्यक निवेदि संविधान इडपी बांधवश्य प्रश्न आज्ञा संविधान वचन परासे रचनावे निराउल बावट हानिया එහෙම වාක්‍යයක් කපලා තිබුණා කියලා ලකුණු කපන්නේ නැහැ. හරි සර්, thank you sir. හරි. තව ප්‍රශ්නයක් අහනව නේද? වසංගත රෝග සහ අධ්‍යාපනය ගැන මැසේජ් එකක් දැම්මා. මට මේ ප්‍රශ්නෙත් එක්ක එක කියවන්න කාලය නැති වුණා. නැවත මේ මැසේජ් එක දැම්මොත් මට පුළුවන් ඔයගොල්ලන්ට තොරතුරු කියන්න. यदा मे दीप मातृका रचना सकिल नवत किनो अवश्य ना लियागन अवश्य आय लियागन यदा दीप रचना वे सकिल नवत मम कियवाने वसंगत रोग सह अध्यापने रचना कम गीय सतुने एक पलविनी करुण तिबुने वसंगत रोग यान वसंगत रोग यान एक देवनी कारण अध्याप अध्यापन अवस्थायानु अध्यापन अवस्थायानु अध्यापन अवस्था यानु ईलांग कारण අධ්‍යාපනයේට බලපා ඇති ආකාරය කියන වසංගත රෝගනේ අධ්‍යාපනයේට බලපා ඇති ආකාරය සර් ඔකේ මෙතන මේ අධ්‍යාපන අවස්ථා කියන්නේ වසංගත රෝගත් එක්ක මේ බිහි වෙච්ච අධ්‍යාපන අවස්ථා ගැන නැත්නම් සාමාන්‍ය අධ්‍යාපන රටා සාමාන්‍ය අධ්‍යාපන අවස්ථා සාමාන්‍ය සමාජය තුළ තියෙන අධ්‍යාපන අවස්ථා හරි වසංගත රෝග කියන්නේ මොනවද කියලා පළවෙනි ඡේදයේ කිව්වා ඊළඟට අපේ ලාංකික සමාජය තුළ ලෝක සමස්තයක් වශයෙන් අපේ සමාජය තුළ මේ වසංගතයට පෙර සහ වසංගතයට පෙර ඉඳලා තිබිච්ච අධ්‍යාපන අවස්ථා හරි इलाट तुंगने अध्यापन अवस्था तर वसंगत रोगे करकु बल पैम मुखदी तुंगनी करण दिखेन अध्यापन बल पाति आकार अरे वसंगत रोग अरे अपेत बीच अध्यापन क्रम वेदेट कुहमद बल पालती इलांग करण එම බලපෑම් අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග. ඒවා තමයි දැන් අපි මේ අනුගමනය කරන එක ක්‍රමයක් නේද මාර්ගගතයේ ගෙනුම් ක්‍රමය එකක්. එතකොට ඔන්න දැන් අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වෙලා තියෙන හැටි. එම බලපෑම් අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග. ඒක හතරවෙනි කරුණ. පස්වෙනි කරුණ වසංගතය හමුවේ අධ්‍යාපනය කරන්නේ කෙසේද?
එතන කියන්නේ අපේ යෝජනා අපේ අදහස් අධ්‍යාපනය වසංගතය හමුවේ අධ්‍යාපනය කරන්නේ කෙසේද දෙන්න අපිට පුළුවන් අරවත් පළදායි නිගමන සහ යෝජනා ඉදිරිපත් කරන්න वचन गाना गोलोट वचन देशीयोल मम दीप मातृका देखेम वचन गान हरियटम बलागाहमद मेहमापेक विभागे माकिंग वलदे अनुगमने करन क्रम वेदे तमाय अपे पिलितुरुपात्रये दिन उबलियन पिलितुरुपात्रये उब एक पेलियकट लियन वचन संख्याव अनुमान वसें गार्नवा पीतम एक पेलियक उब वचन लियनवा खेल अटक इतकोट अभी बलनवा वचन अटे पेली की आपतीनवाद कियला एक वैडि करला वचन परासे अनुमान संख्या वकतेनो इतकोट अभी तीरने खरान पुलवां उब රචනාව සඳහා කොච්චර වචන භාවිතා කරලා තියෙනවද කියලා. දැන් සාමාන්‍ය පෙළ උසස් පෙළ කියනකොට නම් ඒ අපිට දෙන පොලේ තියනවා රූල් පහෙන් පහට අංක කරලා තියෙන්නේ. එතකොට ඒකදී අපිට ඉතාම පහසුවෙන් වචන පරාසය හොයා ගන්න පුළුවන්. හරි නේද? එතකොට මම කියන්න හදුවේ දැන් මම මේ දීපු රචනා දෙකේම මම රචනා සැකිල්ලට කරුණු පහයි දුන්නේ. දැන් මේකෙදි ඔබ වරදවා තේරුම් ගන්න එපා රචනා සැකිල්ලක තියෙන ඕන කරුණු පහ විතරයි කියලා. ඒක කරුණු 6 7 එහෙම යන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒක ඔබට මම මේ අපි සැකිල්ලක් කියලා කියන්නේ මාතෘකාව කෑලිවලට කඩා ගන්න. වෙන් කරගන්න. අපිට තොරතුරු ගොනු කරගන්න පහසු වෙන. හරි? ඒනිසා ඔබට පුළුවන් ඔබට නිදහස තියනවා ඡේද කීයක් ලියන්නද කියලා අහනවා දැන් මේ ඒක තමයි මේ රචනා සැකෙල්ලක් කියලා මම දුන්නනේ කරුණු පහක් તો කරුණු පහක් කියන්නේ ඡේද පහක් එක කරුණක විස්තර කරන්නේ එක කරුණක් විස්තර කරන්නේ එක ඡේදයක විතරයි තේරුණාද දැන් අපි උදාහරණයක් ඇරෙද්දී දැන් ශ්‍රී ලාංකික උපාධිධාරීන් යනු කියලා අපි දැන් කරුණාක් ලියවනේ. ඒතර ලංකාවේ ඉන්න උපාධිධාරීන් පිළිබඳව පළවෙනි ඡේදය හඳුන්වනවා. ඒ උපාධිධාරීන් පිළිබඳව හඳුන්වුවාම ඒ ඡේදය ඉවරයි. ආය අපි වෙන ඡේදවලට උපාධිධාරීන් ලංකාවේ උපාධිධාරීන් පිළිබඳව කතා කරන්නේ නැහැ. ඊළඟට දෙවනි කරුණ මම කිව්වා ලංකාවේ රැකියා අවස්ථා කියන. ඒතර දෙවනි ඡේදය අපි ලියන්නේ ලංකාවේ තියෙන රැකියා අවස්ථා. ඒ විදිහට මේ කරුණෙන් කරුණ එක ඡේද බැගින් විස්තර කරනවා. එතකොට ඔබ සකස් කරපු සැකිල්ලේ තියෙන කරුණු පහයි නම් ඔබ ලියන රචනාවේ ඡේද පහයි. එර්නාද ඔබ සකස් කරපු සැකිල්ලේ තියෙන කරුණු පහ නම් ඔබ රචනාවේ ඡේද 5යි. ඔබ සැකිල්ල කරුණු 6කට හදලා තිබුණොත් ඡේද 6යි. එතකොට කරුණු निराවුල් වෙනවා. ඒක අරීම වැදගත් ලක්ෂණ ප්‍රධානයේදී. මොකද නැවත 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 එකම කරුණ කියවෙන්නේ නැහැ. ඒවට අපි කියන්නේ පුනරුක්ති කියලා එහෙම වෙන්නේ නැහැ. लक्षण
पहाक दहाय के यहाँ में हाँ गया था गैटल वाक ने हाँ बे विसी पहाती है यान बे तुंसी या कुनो तुंसी या विसी पहाती है ये में यान बे तुंसी ये पहाक दहाय गया था गैटल वाक ने सर तो बड़े ए ए लकुनो ठीक है तूला पादबे दी माक्षर विन्यास ये वगैरह दिन अंग इतना लकुनो अडू करना आज ये में अडू करना हाँ सर हरी थैंक यू एक याने रचना वक्त दी බලන කරුණු මං එදා සාකච්ඡා කරා අපි රචනාව හඳුන්වද්දි කිව්වනේ නේද රචනාවක තියෙන්න ඕන निराउल බව තියෙන්න ඕන හරි ඊළඟට ස්වීයත්වය තමන්ගේ අදහස් රචනාව තුළ තියන්න ඊළඟට අර ඍජු අදහස් නේද ඉවයතුදේ කෙලින් ප්‍රකාශ කරලා තියෙන්න ඕන ඊළඟට ඔය කියපෝ රචනාවක දී අපෙන් බලාපොරොත්තු වෙන දැන් අර ඔබතුමිය අහුවාගේ විරාම ලක්ෂණ පද බෙදී හරි ඊළඟට අක්ෂර වින්‍යාසය සහ උක්තාඛ්‍යාත පද සම්බන්ධය ඒ ටික නිවැරදි වෙන්න ඕන මතකද පද බෙදී විරාම ලක්ෂණයේදී අක්ෂර වින්‍යාසය සහ උත්තාඛ්‍යාත පද සම්බන්ධය නිවැරදි වෙන්න ඕන. දැන් අපි මම අද පාඩම අවසානයේදී ඔයගොල්ලන්ට මේ වචන පිළිබඳවත් පොඩි හැඳින්වීමක් කරනවා. මේ ගොඩක් අය ලියන වචනවල මම අර බලකු රචනාවලත් ඒ ගැටලු තිබුණා. වචන ලිවීමේදී අක්ෂර වින්‍යාසයේ ගැටලු තියෙනවා. අක්ෂර විඤ්ඤාසයේ නිවැරදිව වචනවල භාවිතා කරන්නේ කොහොමද කියලත් මම අද කොටසක් සාකච්ඡා කරමු. ඉදිරියේදී මේ වචන ලියන ක්‍රමවේද සමහර අය වැරදි විදියට වචන උච්චාරණය කරනවා භාවිතා කරනවා ලියනවා ඒවා පිළිබඳවත් ඔබව දැනුවත් කරනවා ඒවත් මේ රචනා නිර්මාණයට අදාළයි. හරිනේ? එහම ගැටලු තියෙනවා නම් මොනවා හරි අහන්න අපි සාකච්ඡා කරලා ඒවා සඳාගම් දැන් අපි අද කතා දුන්න රචනා මාතෘකාවේ තමයි රචනා මාතෘකාව පළවෙනි කරුණ තියෙන්නේ උපාදිදාරයින් කියලා නේද අපි උපාදිදාරයින් බිහි කරන ප්‍රධාන ආයතන විශ්වවිද්‍යාල ඊළඟට විශ්වවිද්‍යාල මගින් අභ්‍යන්තර උපාදිදාරයින් බිහි කරනවා වගේම බාහිර උපාදිදාරයින් බිහි කරනවා එතකොට වෙනත් පෞද්ගලික අධ්‍යාපන ආයතන වගේනොත් උපාධිධාරී සමාජයට බිහි කරනවා. එතකොට මේ බිහි කරන උපාධිධාරීන් බිහි කරනු ලබන්නේ සමාජ අවශ්‍යතාව පදනම් කරගෙනද කියන සාධකීය කාරණීය පිළිබඳව ගැටලුවක් තියෙනවා. එතකොට ඒ විශ්වවිද්‍යාලවල දරුවන් උපාධිධාරීන් ඇතියට තෝරා ගන්නකොට බිහි කරනකොට දරුවන්ගේ උසස් පෙළ ප්‍රතිඵල මත සමත් වීමේ සාමාන්‍ය ප්‍රමාණයට අනුගතව සිසුන් ඇතුළත් කරගෙන ඔවුන්ට අවුරුදු 7 හෝ 4 හෝ 5 හෝ පාඨමාලාව කරලා ඔවුන් උපාධිධාරීන් හැටියට බිහි කිරීම තමයි අපේ විශ්වවිද්‍යාල පද්ධති වලින් කරන්නේ. එතකොට අපේ පාසල් පද්ධතියෙන් බිහි වෙන දරුවන්ගේ පරිමාණය සලකලා විශ්වවිද්‍යාලවල පාඨමාලා සකස් කරනවා. අපි හිතමු අපේ උසස් පෙළ ප්‍රතිඵලවල වැඩිම සමත් වෙන්නේ කලා විෂය ධාරාවෙන් නම් ඒ සමත් වෙන ප්‍රමාණයට අනුව ප්‍රතිශතයක් ඇතුළත් කර ගන්නවා. ඊළඟට තියෙන්නේ වාණිජ්‍ය විෂය ධාරාව නම් ඊට අනුගතව සිසුන් තෝරගන්න. එහෙම තෝරාගෙන විශ්වවිද්‍යාල තුලින් උත්
තුනකින් හතරකින් පහකින් ඒ වගේ කාල සීමාවකින් උපාජාරින් බවට පත් කරලා ගත කරනවා. එතකොට මේ උපාදි දාති බඳව තමයි අපි පළවෙනි පරිච්ඡේදයේදී සාකච්ඡා කරන්නේ. ඊට අමතරව විවිධ පෞද්ගලික ආයතන අධ්‍යාපන ආයතන වගෙනොත් පයදාරි සමාජගත කරනවා. ඊළඟට රැකියා අවස්ථා. එතකොට ලංකාවේ තියෙන රැකියා අවස්ථා මොනවද? ලාංකික සමාජයේ තියෙන විවිධ රැකියා තියෙනව නේද? අපි ගත්තාම රාජ්‍ය සහ පෞද්ගලික කියන මේ අංශ දෙක තුලම රැකියා අවස්ථා තියෙනවා. එතකොට මේ රැකියා අවස්ථා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල පැවතුනාට මේවායේ තියෙන උපාධිධාරීන්ට සාපේක්ෂව රැකියා අවස්ථාවල ඌන බවක් තියෙනවා. උපාධිධාරීන් බිහි වෙන තරමට අපිට ලාංකික සමාජය තුළ රැකියා අවස්ථා නැහැ. ඒතොර රැකියා අවස්ථා නැති හින්දා අපි තුන්වෙනි කරුණෙදි කතා කරනවා මේ රැකියා අවස්ථා ඇති රැකියා අවස්ථා නිසා ඇති වෙන ගැටලු මොනවද කියලා. නේද? රැකියා ගැටලුවට හේතුව. දැන් අපේ රටේ රැකියා තියෙනවා. අපි කතා කළා රැකියා තියෙනවා, උපාධිධාරීනුත් ඉන්නවා. හැබැයි රැකියා ගැටලුවකුත් තියෙනවා. එතකොට හේතුව මොකද්ද? උපාධිධාරීන් බිහි වෙනවා, රැකියා අවස්ථා තියෙනවා. හැබැයි රැකියා ගැටලුවකුත් තියෙනවා. හැමදාම අතිරික්ත උපාධිධාරීන් සංඛ්‍යාවක් අපේ සමාජය තුළ සැරිසරනවා නේද? උද්ඝෝෂණ කරනවා, ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගන්න විවිධ කාර්යභාරයන් වල යෙදෙන. ඒකට හේතුව තමයි අපේ තියෙන එක හේතුවක් තමයි අපේ සාංකික සමාජය තුළ තියෙනවා රාජ්‍ය අංශයේ රැකියාවලට වැඩි ඉල්ලුමක්. එතකොට බිහි වෙන උපාධිධාරීන් බොහෝ පිරිසක් උත්සාහ කරන්නේ රාජ්‍ය අංශයේ රැකියාවලට යන රජයේ රැකියාවක් ලබා ගන්න. පෞද්ගලික අංශවලට යොමු වීමේ ප්‍රවණතාවය අඩුයි. ඒක අපේ තියෙන ආකල්පමය බලපෑමක්. අර අපි කියන්නේ සුදු කරපටි රැකියා කියලා නේද? ආකල්පමය බලපෑම නිසා තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. නැත්නම් මේ ගන්න උපාධිවලට අනුගත රැකියා පෞද්ගලික අංශවල කොතෙකුත් තියෙනවා. හැබැයි අපේ උපාධිධාරීන් එතනට යොමු වෙන්නේ නැහැ. මොකද අපේ ආකල්පයක් තියෙනවා ලංකාවේ හොඳම රැකියා තියෙන්නේ රාජ්‍ය අංශයේ කියලා. ඒකට විවිධ හේතු සාධක තියෙනවා. එතකොට මෙන්න මේ ආකල්පය නිසා තමයි අපේ මේ ගැටලුව රැකියා ගැටලුව ඇති වෙලා තියෙන්නේ. හරි? එතකොට අපි හතරවෙනි කරුණේදී කතා කරනවා රජයේ මගින් මොනවද එකට කරන්න ඕන. රජයේ මගින් කිව්වහම ඔගොල්ලෝ කියන්න එපා කෙලින්ම මේ තියෙන රජයේ මගින් කියලා කියන්න එපා. එහම අපි පක්ෂපාතීව පක්මතුවනේ. පක්ෂ විවේචනය කරන්න, ආගම් විවේචනය කරන්න, ජාති විවේචනය කරන්න එහෙම කරන්න එපා කියලා රචනාවේදී. ඒතර මෙතන රජය කියලා කියන්නේ ලංකාවේ එක එක අවස්ථාවල පරිපාලනය බාර ගන්න රජයන්. කරන්න ඕන දේ තමයි එකක් තමයි රැකියා අවස්ථාවලට ගැළපෙන ආකාරයට උපාධිධාරීන් බිහි කරා. ඊළඟට මේ රාජ්‍ය අංශයේ රැකියාවන් වගේම පෞද්ගලික අංශයේ වරප්‍රසාද සම කරන්න ඕන, සමාන කරන්න. එතකොට මේ තියෙන රැකියා ගැටලුවට බොහෝ විසඳුම් ලැබෙනවා. මොකද එතකොට පෞද්ගලික අංශයේ රැකියාවලට මේ උපාධිධාරීන් බිහි වෙන්න පටන් ගන්නවා. එතකොට රජයන් මගින් කරන්න ඕනේ මේ දේවල්. මේ ආකල්පය වෙනස් කරන්න ඕන. මේ දෙක වර්ග දෙකක් නොකර මේ දෙකේම සම පහසුකම් ලබා දෙන්න ඕන, සම අවස්ථා ලබා දෙන්නට ඕන. මේ ආකල්ප මේ පැත්ත සකස් කරන්න. එතකොට මේක විසඳ ගන්න ඒ තරම් පහසු වෙන්නේ නැහැ. ඊළඟට ගැටලුව විසඳීමට අවශ්‍ය නිගමන හා යෝජනා අපිට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්
මේ තියෙන උපාධාරීන්ට රැකියා නොලැබීමට තියෙන නැත්නම් රැකියා ගැටලුවට අපිට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් නේද දැන් උදාහරණයක් ඇටියට මහත්මා ගාන්ධිතුමා ඉන්දියාවේ ඇතිකලේ ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය නේද ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුල මුල් කාලය තුල දරුවන්ට සියලු විෂයන් උගන්වනවා ප්‍රාථමික අධ්‍යාපනය තුල ද්විතීක අධ්‍යාපනයේ යනකොට දරුවන්ට තම හැකියා මත පාඨමාලාවන් තෝරාගෙන රැකියාව රැකියා මේ අධ්‍යාපනයේ යෙදෙන්න පුළුවන් එතකොට ඊට අනුගත උපාධියක් තමන්ට ලැබෙනවා ඒ උපාධියට රැකියා අවස්ථා සමාජය තුල තියෙන එනිසා ප්‍රයෝජනා කරන්න පුළුවන් මේ ලාංකික සමාජය තුල තියෙන රැකියා අවස්ථාවලට ගැළපෙන ආකාරයට උපාධි පාඨමාලාවන් සකස් කිරීම ඊළඟට අපේ මේ යන ගතානුගතික අධ්‍යාපන රටාව වෙනස් කරලා අර වගේ ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනයේ වැනි අධ්‍යාපන ක්‍රම සමාජගත කරන්න ඊළඟට නූතන තාක්ෂණික ලෝකයේ රැකියා අවස්ථාවලට ගැළපෙන විදිහට අපේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් මේ වගේ අපිට හිතෙන අපි දකින යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් පස්වෙනි කරුණේදී පස්වෙනි ඡේදයේ අවසාන योजना करवाजेट अवश्यवन उपाधिदारेट अध्यापन क्रम विनाशी रखियालट रखियावस्थावलट ගැළපෙන ආකාරයේ උපාධිධාරීන් බිහි වෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම. ඒකට දේශීය අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ. දැන් අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන මේ එක එක අයගෙන් අහුලගෙන අපු යන්නේ අපි. මේ දෙක එක කෙනා ගිහිල්ලා එක එක අධ්‍යාපන ඇමතිවරු ගිහිල්ලා පිටරටවල් වල සංචාරවලට ගිහිල්ලා ශිෂ්‍යත්වවලට ගිහිල්ලා එක එක දේවල් වලට ගිහිල්ලා ඒ අහුලගෙන අපු දේවල් නෙමෙයි ක්‍රියාත්මක කරන්නේ. अध्यापन क्रम लंका गेलपिन अध्यापन क्रम कस्कर इलाट सरल उपाधिदारीवन अध्यापन क्रम वेदेट अपे अध्यापन क्रम योगे योजना करवा ඊළඟට රාජ්‍යාංශයේ වගේම පෞද්ගලිකාංශයේ වෘත්තිකයන් සමාජය තුළ ඇගෙයීමට ලක් කරන්න ඕනේ. එතකොට මේ රැකියා හිඟය ඇති වෙන්න ඒවටත් ගිහිල්ලා නේද? දැන් බොහෝ රැකියා තියෙනවානේ අපි නේද? අපේ රටේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි රැකියා වලට ලේබල් ගහලා තියෙනවා මට්ටම් සකස් කරලා නේ. දැන් උදාහරණයක් ඇටියට පෙදරේරුවෙක් ගත්තාම පෙදරේරු වෘත්තිය අපේ රට තුල ගෞරවනීය වෘත්තියක් ඇටියට බොහෝ අය සලකන්නේ නැහැ. හැබැයි අපි පුරුදු කරන ලාංකික සමාජයේ පුරුදු වෙන්නට ඕන සියලුම වෘත්තීන් ගෞරවනීය වෘත්තීන් බවට පත් කරන්න. නේද? ඒගොල්ල පහත් කරනවා, තව කොටසක් උසස් කරනවා. දැන් අපේ තියෙනවා නේද? වෛද්‍යවරු ඉංජිනේරු ගුරුවරු මේ විදිහට පල්ලෙහාට 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 යනකොට ඒ වෘත්තීන් වල තරහා කිරීමක් තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදය නවත්තලා වෘත්තීය ගරුත්වය දෙන්නට ඕන සමාජයට. අපිට ඒ වගේ යෝජනා කරන්න පුළුවන්. එහෙනම් වෘත්තීය ගරුත්වය ලබා දුන්නාම අර හිඩැස් වලට උපාධිධාරීන් ගෙල්ලා රැකියා හිඟය අවම කරගන්නවා. වෘත්තීන් වල නියැලෙන උපාධිධාරීන් බවට පත් වෙනවා. ඒ වගේ යෝජනා. දැන් මේ මම කිව්වේ කීපයක් විතරයි. ඔබට තව යෝජනා කරන්න පුළුවන්. ඔබෙන් ඒ ඊට වඩා හොඳ ලස්සන යෝජනා අපේ රටේ මේ තියෙන උපාධිධාරී ගැටලුව විසඳන්න මොනවද කරන්න ඕන. ඒ වගේ අදහස් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් අවසාන ඡේදය හැටියට. හරි. අපි
රචනා මාත්‍රකාව අදට එච්චරයි කතා කරන්නේ ඔබට රචනාවක් දීලා තියෙනවා ඊපස්සේ මම ඉදිරියේදී ඔබට තව මේ වගේ රචනා මාත්‍රකා දෙනවා මම දීලා තව රචනා කීපයකට රචනා සැකිලිත් හදලා දෙනවා හැබැයි ඊට පස්සේ මම මාත්‍රකා විතරයි දෙන්නේ ඔබ රචනා සැකිලි හදාගෙන ඔබ විසින් රචනා නිර්මාණය කරන්න ඕන මම කරුණු කියන්නෙත් නෑ මාත්‍රකා විතරක් කියනවා මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා හරි එහෙනම් රචනාවට ඔය රචනාවට ඔව් සර් දැන් අපි සර්ට මේ ලියලා දෙන රචනාව සර් බලනකොට දැන් මේ රචනාවලින් ලකුණු ගාණින් කීයක් අහිමි වෙන්නේ කියලා මාක් කරලා දෙනවද සර් ආ ඒ කියන්නේ ලකුණක් දාලා දෙන්න කියලාද කියන්නේ ඔව් ඔය එහෙම දෙනවා නම් අපිට මට්ටම පොඩ්ඩක් තව මොන කොයි කොයි විදිහටද වැඩි දියුණු කරගන්න ඕනි කියලා ටිකක් හිතා ගන්න පුළුවන් නේ සර් ඔව් හරි මම එහෙම දෙන්නම් ගැටලුවක් නැහැ පළවෙනි අනිසා මම ඔය ඉස්සෙල්ලාම බලපු එකට එහෙම දුන්නේ නැහැ ලකුණු මම එහෙම දෙන්නම් රචනාවට ලකුණක් සාමාන්‍ය පේපර් එකේ රචනාවල ලකුණු කීයද සර්? ඒ කියන්නේ අපේ මේ සාමාන්‍ය රචනාවකට ලකුණු 25ක් ලැබෙනවානේ. අවබෝධයේ පේපර් එකේ ලකුණු 25ද සර් රචනාවට? ඈ අපේ අවබෝධයේ පේපර් එකේ ලකුණු 25ක් රචනාවට තියෙන්නේ සර්. ඔව් දැන් මෙහෙමයි. දැන් අපේ දැන් මෙතෙක් අපේ අවබෝධයේ ප්‍රශ්න මේ පේපර් එකට රචනාව ඇතුළත් කරලා තිබුණේ නැහැ නේ මේ දක්වා. අර මම ගිය සතියේ හඳුන්වලා දුන්නානේ අපේ අලුත් ගැසට් නිවේදනයේ තියෙනවා නිර්මාණාත්මක බව කියලා. හරි? ඒතරේ නිර්මාණාත්මක බව යටතේ අපි අනුමාන කරනවා මේ සැරේ දෙන්නේ ඔබට රචනාවක් කියලා. එහෙම දුන්නොත් ඔබට රචනාවට ලකුණු 25ක් වෙන් කරනවා. හරි? රචනාවට ලකුණු 20ක් හෝ 25ක් වගේ ප්‍රමාණයක් තමයි වෙන් කරන්නේ. ඒක සාමාන්‍ය පෙළත් එහෙමයි උසස් පෙළත් එහෙමයි වෙනත් විභාගවලදීත් එහෙමයි ඒ නිසා අපි විශ්වාස කරන ඔබට ලකුණු 25ක් රචනාවට ලැබෙයි කියලා. ඔබද වැඩිම ලකුණු ප්‍රමාණය එන්නේ රචනාව. ඊළඟට අපි අද තව අලුත් මාතෘකාවකට යනවා. ඔබට මෙන්න මේ නිබන්ධනය ලැබිලා ඇති අපේ ප්‍රශ්න පත්‍රයේ අපට පිළිතුරු ලියන්න ලැබෙන තවත් එක් ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඒක තමයි පහත සඳහන් එක් එක් ප්‍රශ්නයේ න අදහස් සහිතා පිටිකර එක් වාක්‍ය බැගින් ලියන්න කියලා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අපිට විභාගයේදී මේ අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් ලැබෙයි. එද අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේදී අපිට මේ වගේ වාක්‍ය පහක් විතර වගේ හදන්න දෙනවා. එතකොට අපි මේ වගේ ප්‍රශ්න දැන් මේ වගේ ප්‍රශ්නයකට කොහොමද පිළිතුරු ලියන්නේ? මේ වගේ ප්‍රශ්නයකට කොහොමද අපි පෙළ ගැසෙන්නේ කියන කාරණය තමයි අපි අද සාකච්ඡා කරන්නේ. දැන් අපි මේ වෙනකොට අවබෝධයේ ප්‍රශ්නේ සාරාංශකරණය කතා කළා. ඡේදයසුරින් ප්‍රශ්න කතා කිරී සාකච්ඡා කළා. දැන් රචනා අපි ගිය සතියේත් මේ සතියේත් සාකච්ඡා කළා. ඊළඟට තමයි තනි වාක්‍ය ලිවීම. එතන තනි වාක්‍ය ලිවීම අද අපි සාකච්ඡා කරනවා. හරිද? මේ ඉදිරිපත් කරලා තියෙන ඡේදවල ඡේද කියවලා කොහොමද තනි වාක්‍යයක් සකස් කරන්නේ කියන කාරණේ අපි ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕන. මේ දීලා තියෙන නිබන්ධනයේ වාක්‍යන සකස් කරන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්නවලට කොහොමද උත්තර ලියන්නේ කියලා අපි ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕන. එකක් තමයි හොඳට මතක තියාගන්න අපි මේ ලියන්නේ අවබෝධය ප්‍රශ්න පත්‍රය. හරි? එතකොට මේ අවබෝධය ප්‍රශ්න වලදී මෙතනත් ඔබේ අවබෝධ කරගැනීමේ ශක්තිය තමයි මනින්. මේකත් තවත් එක්තරා සාරාංශ කිරීමක්. මේක තවත් එක්තරා සාරාංශ කිරීමක්. හරි?
එනිසා සාරාංශ කරණයේදී වගේම ඔබ මේ ප්‍රශ්නයේදී කළ යුතු පළවෙනිම දේ තමයි මේ දීලා තියෙන කොටස් හොඳ අවබෝධයෙන් කියවන්න හොඳ අවධානයෙන් කියවන්න එතනනේ මේ දීලා තියෙන කොටස් හොඳ අවධානයෙන් කියවන්න ඕන සැරයක් දෙසරයක් තුන් සැරයක් හොඳ තේරෙන විදියට ඒකේ හරය ඔබේ මනසට ග්‍රහණය වෙන විදියට කියවන්න එතනනේ ඔනේ එතකොට තනි වාක්‍ය ලියනකොට අපි අනුගමනය කරන්න ඕන පළවෙනි කාරණිය තමයි හොඳින් කියවන්න හොඳින් කියවන්න ඊළඟ කාරණිය තමයි ඔබ ලියන තනි වාක්‍ය ඔබ ලියන තනි වාක්‍ය වචන 15ක උපරිමයට ලියන්න තේරෙනවද කියන දේ ඒ කියන්නේ වචන 15කට වඩා යන්න එපා ඊට වඩා අඩුවෙන් ලියන්න වචන 15ක් උපරිම වචන 15කට යන්න ගියාට කමක් නැහැ ඉන් මෙහා වචන ගානකින් ලියන්න එක 15 වෙන්නත් පුළුවන් 14 13 12 11 නේද සමහර වාක්‍ය වචන 4 5 වෙන්නත් පුළුවන් වචන 15කට වඩා එහා ගියොත් මොකද වෙන්නේ දන්නවද ඔබ ලියන වාක්‍ය අදහස්ය ව්‍යාකූල වෙනවා නිසි ලෙස ගලා යන්නේ නැති වෙනවා නිරවුල් වෙන්නේ නැහැ එනිසා ඔබ ලියන තනි වාක්‍ය වචන 15කට එහා යන්න එපා උපරිම වචන 15කින් 15කට ගියාට කමක් නැහැ ඉන් එහා යන්න එපා දැන් මේකෙන් අදහස් කරන්නේ ඔබ ලියන හැම වාක්‍යයක්ම වචන 15ක් තියෙන්න ඕන කියන එක නෙවෙයි තේරුම් ගන්න එක ඔබ ලියන වාක්‍යයේ තිබිය හැකි උපරිම වචන සංඛ්‍යාව 15යි ඊට වඩා අඩු වුණාට කමක් නැහැ ternaryද මොන දැම කරුණු දෙකක් කිව්වා තනි වාක්‍ය ලිවීමේදී අනුගමනය කරන්න ඕන ක්‍රම එකක් තමයි හොඳ අවබෝධයෙන් ඉහිපසරයක් කොටස කියවන දෙවැනි එක තමයි ඔබ ලියන තනි වාක්‍යයේ වචන 15ක උපරිමයට යන්නේ එහාට යන්න එපා ඉන් එහාට ගියොත් අදහස ව්‍යාකූල වෙන නිසා ඊළඟ කාරණේ තමයි ප්‍රධාන අදහස කෙටි කරලා පැහැදිලිව ලියන්න ඕන ඒ ඡේදය තුල අපිට දීලා තියෙන කොටස තුල තියෙන ප්‍රධාන අදහස කෙටි කරන්නත් ඕන පැහැදිලි වෙන්නත් ඕන එක වාක්‍යයෙන් මේ වැඩේ කරන්න තියෙනවා ප්‍රධාන අදහස පැහැදිලිව කෙටි කරලා ලියන්න තියෙනවා ඊළඟට ඔබ ලියන ඒ වාක්‍යය ඔබ ලියන ඒ වාක්‍යයේ නිවැරදිව සාර්ථකව අදහස පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට ගලාගෙන යන්නට ඕන. එතනද ඔබ ලියන ඒ වාක්‍ය අදහස පැහැදිලිව ගලා යන්න ඕන. දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් මේ තියෙනවානේ මම දීලා මේ නිබන්ධනේ පහත සඳහන් එක් එක් ප්‍රශ්නයේ එන අදහස් හැකියතාක් කෙටි කර එක් වාක්‍ය බැගින් ලියන්න කියලා. නේද? ඔකත් එක වාක්‍යයක් නේ. එතකොට ඕකේ වචන එහා මෙහා කරලා ලියලා තිබුණා. නේද? එක් එක් ප්‍රශ්නයේ පහත සඳහන් එන අදහස් කෙටි කර හැකියතාක් එක් වාක්‍ය බැගින් ලියන්න කියලා තිබුණාත් අපිට මොකද්ද කියුවේ කියලා අවසානයේ තේරෙන්නේ නැහැ. එනිසා මේ දීලා තියෙන විදිහට පහත සඳහන් එක් එක් ප්‍රශ්නේ න අදහස් හැකියතාක් කෙටි කර එක් වාක්‍යයකින් ලියන්න කිව්වම අපිට කරන්න ඕන වැඩේ පැහැදිලි වෙනවා. අන්න ඒ වගේ ඔබ ලියන වාක්‍යයක් පැහැදිලිව සාර්ථකව ගලාගෙන යන වාක්‍යයක් වෙන්නට ඕන.
यानी अदहस निराउल लियवेन वाक्य बाट पत्वेन और इलागट मे दीलतियन चेदे वचन हेमम लियान उन्ने मे वचन हेमम गान उन्ने मेघ केवल मे अदहस उभय वचन लिया तेरेनवाने तेरेन विधि तेरेन भाषावे लिखित क्रमेत लियान लेखन क्रमेत लियान कथाकरण भाषावे लियान पा लिखित भाषावे उभे वचने लिया मेतियन वचन एह मम गान ओन ने तेरनाने मेकोट समीवन होवाने के हट कियवला इके प्रधान अदहस पहदलियो निराउल उबे वचने लिया उबे वचने लिया न इक तमाय कलयुतु इलंग पारने इलंगट मे कोटसक वाक्य तीयन्न पुलुवां तुना पहा तीयन्न पुलुवां मे तीयन वाक्य टिकम संबंधवाची पदवलिं एकतु करला लीला हरियाने ने तेरनाद मे वाक्य अतुलट मे वाक्य अवसांग में नकोट ए वचने लंगट सं वाक्य संबंध करन वचने दाला ईलंग वाक्य अमुनान्न पुलुवा नेद दें संचारक मंडल ए उनांदु विदेशीय संचारकयान वेनुवेन पावन पामनाक कीम वैरदि मेन्म होटल पहासुकाम ओउंट पामनाक नोवन भाव विस्तर ए विदियट वाक्य एक एक संबंध करला लियला हरियाने ने वाक्य संबंध करान वचन पूर्व वचन तीन हा सह मेन्म मिवेनी हिम वचन दाला मे वाक्य टिक संबंध करला अमुनला लियला हरियाने ने तेरनाने मेतियन वाक्य टिकम अमुनला लियला हरियाने ने ओब मे वाक्य कियवला अदहस तेरुम अरगेन उबे वचने लिया हरिद उभे वचने लिया वाक्य संबंधवाची पदवली संबंध कराने पा इलांग टाणी कथा माए अभी यार सारांश करण ये दियो बट मात कहते मम क्यूवा अयं करो ना उपमा रूपक पुनरोक्ति अतिशयोक्ति अयंकरला उपमा वाक्य लगे यमक यमकट समान किरीमनेपेतीन उपमा किल दाने सिंह भाषा उपमा तीयन मे चेदल ये उपमा वाची पद्धतियन अयंकरला समहारियन अतिशयोक्ति वर्णन तीयन देवाल तीयन देट वा वेडियन वर्णना करलतीयन हेम वर्णना तीयन अयंकरला समहारियन पुनरुक्ति इकम करुण नैवत नैवते चेदेतुन एक न्यायकर्दाने वे अनावास्य विस्तर अनावास्य वर्णना हेम तीयन वना चेदेव अयंकर्दा ने प्रधान अदहस व्याकूल विस्तर करवाक्यन उपमा रूपक इलाट पुनरोक्ति अतिशयोक्ति वर्णना ये अयंकरान पुलवाणुनाग कपलद उपमा वाकन पेंसल कपलदीवन चेरे अतिशयोक्ति वर्णना वाकन पेंसल कपलद इट पे पुनरुक्ति नवत नवत की कपलद इट पे अरे इतने अस्ट कीवल इक अदहस गलपल सारांशकर गलपल अरगे प्रधान अदहस उभे वचने अरे इलाट अर के अक्षर विन्यास पदबेदी
विराम लक्षण सा उत्ताख्यात पद निवेदिव विराम लक्षण पदवेदी अक्षर विन्यास उत्ताख्यात पद संबंध मेवा निवेदिव अभी मे सिंह व्याकरणानुकूल वाक्या अभी लंग निवेदि अवबोधया सरल उदाहरण उबलियन वचन अक्षर विन्यास वेरदुनो वचन हतरक वेरदुनो तेकलाकुना कड़वे वचन हतरक अक्षर विन्यास वेरदुनो तेकलाकुना कईनो योगिनी अनकोट मे प्रतिपयाने लाइन करगिनी आने बस एनिसा अक्षर विन्यास पदबेदीम गेन विराम लक्षण यदीम गेन सल किली लिया टोल पैदरी कियवान्न පදබෙදීම විරාම ලක්ෂණ අක්ෂර විඤ්ඤාසයේ උක්ත්‍යාත් පදවලට වෙනම මොනවා හරි පාඩම් කරනවා අපිට ඔව් මම ආරම්භ කිව්වේ අක්ෂර විඤ්ඤාසයේ කොටසක් මම අද අවසානය කරනවා කියලා හරි හරි අක්ෂර විඤ්ඤාසයේ කොටසක් කරනවා ඊළඟට ආය දවසක ඒකේ දිගුවක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් පදබෙදීම ගැන කියලා දෙන්න හරි ඊළඟ උත්ත්‍යාත් පද සම්බන්ධ ගැළපීම් ගැන කියලා දෙනවා मे प्रधान अपे प्रश्न साकरे अभी प्रधान मातृका कथाकरण अतरे ये वट संबंध अनुकुट सीम अभी साकर हतराक्वागे दिन एक लखनऊ पहा लखनऊ अक्षर विन्यास वचन हतरक वेरदीलाकुना सामान्य लखनऊ कालक ने अड़क रहा दी लखनऊ कालक वगे हिम अड़क रहा है बड़ा प्रश्न लखनऊ लखनऊ देने व्यंकर ये प्रमाण तम देख इलाट मे अहित्यकमा दंगय मे එහෙම ලකුණු ප්‍රදානය කරන ලකුණු ප්‍රදානය කරනකොට අර කොම එකට සම්බන්ධ කරලා ලකුණු අඩු කිරීමේ ක්‍රමවේදයක් එහෙම භාවිතා කරන්නේ නැහැ මොකද මේකට වෙන් කරපු ලකුණක් තියෙන නිසා සමහර ලාවට ලකුණු භාගය දෙන්න තැන් තිබුණොත් ඒ ලකුණු භාගය පිරිනමන අවස්ථාවක් තියෙනවා මේ වගේ තරඟ විභාගවලදී මොකද මේවැ තරඟකාරීත්වය වැඩි නිසා එතකොට අපිට සමහර ලාට හිතේ ලකුණු භාගයක් මොකටද කියලා නේද? එහෙම නෑ ලකුණු භාගය කියන්නේ සමහර ලාවට අපේ මේ විභාගයේ තීරණාත්මක ලකුණක් වෙන්න පුළුවන්. තීරණාත්මක ලකුණක් වෙන්න පුළුවන්. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. දැන් හොඳම උදාහරණය මටත් එහෙම අත්දැකීමක් තියෙනවා. මම ටීචින් වලට එද්දී තරंग विभागे तरंग विभागे
ඒකෙදී මේ ගත්තේ ලකුණු 58 න් ඉහළ ලකුණු ගත්ත අය තමයි ඒ වෙලාවේ ගුරු සේවයට බඳව ගත්තේ මගේම යාළුවෙක් අපි එකට ගණගත්ත කෙනෙක් හිටියා එයාට ලකුණු 57 හමාරයි තිබුණේ ඒ කාලේ ලකුණු භාගයත් බලනවා එතකොට මේ 57 හමාර තිබිච්ච මගේ යාළුවාට ජොබ් එක නැති වුණා කියාව අහිමි වුණා එයා ඊට අවුරුදු 4කට පස්සේ තියපු නැවත තරඟ විභාගයේ ලියලා තමයි හැකියා අවස්ථාවට නැත්තම් මේ ගුරු වෘත්තියට ආවේ එතකොට මේ ලකුණු භාගයාගේ ජීවිතේ තීරණාත්මක ලකුණු භාගයක් වුණා ඒ නිසා අපි කැප වෙන්න ඕනේ එකයි මේ ලකුණු භාගයත් අපේ තීරණාත්මක ලකුණක් බවට පත් ලකුණු භාගයක් බවට පත් වෙන්න පුළුවන් නේද විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී දශමියත් අපිට වැදගත් වෙන අවස්ථා තියෙනවා ආංගේවත් හරි අපි බලමු දැන් මේ අද මම මේවා දෙනවා ඔයගොල්ලන්ට මේ වගේ තනි වාක්‍ය කීපයක් හදන්න එතකොට ඒ තනි වාක්‍ය ටික දුවාම තනි වාක්‍ය 10ක් විතර හදන්න මේ ටිකට මම උත්තර දෙනවා ඔයගොල්ලන්ට පිළිතුරු ලබා දෙනවා එතකොට ඔයගොල්ලන්ට අවබෝධයක් ලබා ගන්න පුළුවන් කොහොමද තනි වාක්‍යයක් හදන්නේ කියලා එතකොට පුළුවන් ඔබට ඊළඟට අපි ප්‍රශ්න පත්‍ර කරනකොට තනියම මෙවන පිළිතුරු ලියලා තවත් තියෙන ගැටලු සකස් කර ගන්න. හරි අපි බලමු දැන් මේ දීලා තියෙන නිබන්ධනයේ කොහොමද අපි ප්‍රශ්න වල පිළිතුරු ලියන්නේ කියලා. පහත සඳහන් එක් එක් ප්‍රශ්නයේ එන අදහස් හැකියතාක් කැටි කර එක් වාක්‍ය බැගින් ලියන්න. හරි හැකියතාක් කැටි කර එක් වාක්‍ය බැගින් ලියන්න. පළවෙනි එක තියෙනවා සංචාරක මණ්ඩලයේ උනන්දුව විදේශීය සංචාරකයන් වෙනුවෙන් පමණක් බව කීම නිවැරදිය. හෝටල් පහසුකම් ඔවුන්ට පමණය. විස්තර පත්‍රිකා සකසා ඇත්තේ ඔවුන්ටමය. දේශීය සංචාරකයන් ගැන අමතක කොට ඇතිසේය. මොනා හරි අදහසක් තියනවා නම් කියන්න මට ඔගේ ඡේදය ගැන. මං කියන්නේ මේකක් එකකින් ලියන්න කියන කතන්දරනේ වෙන මොනා හරි දැනෙනවා නම් කියන්න. සංචාරක මණ්ඩලයේ විසින් මේ සංචාරකයන් ප්‍රවර්ධනය කිරීමට ගත් උත්සාහය පිළිබඳව කියවෙන්නේ. ආ ඒ අදහස කියවෙනවා නේද? අපි අදහස් විදේශ ඔව් විදේශිකයන්ට පමණක් ප්‍රවර්ධනයට උත්සාහයක් දරතිපත් නේද? ආ සංචාරක පහසුකම් වල වැඩි අවධානය කියන සංචාරක මණ්ඩලයේ වැඩි අවධානය විදේශිකයන්ට පමණක් තියනවා කියන අදහස ඔය තුල තියනවා කියලා දැනෙනවද? සංචාරකලේ උනන්දුව විදේශීය සංචාරකයන් වෙනුවෙන් පමණක් බව කීම නිවැරදිය. හෝටල් පහසුකම් ඔවුන්ට පමණය. විස්තර පත්‍රිකා සකසා ඇත්තේ ඔවුන්ටමය. දේශීය සංචාරකයන් ගැන අමතක කොට ඇතිසේය. එනම් අපිට අදහසක් එනවා මොකද්ද? සංචාරක මණ්ඩලයේ වැඩි සැලකිල්ල තියෙන විදේශිකයන්ට දේශීය සංචාරකයන්ට සැලකීම අඩුයි කියන කාරණය තමා කියලා තියෙන්නේ. හරි ලියා ගන්න එකට මෙන්න මේ වාක්‍ය. විදේශීය සංචාරකයන්ට පමණක් පහසුකම් සලසන විදේශීය සංචාරකයන්ට පමණක් පහසුකම් සලසන සංචාරක මණ්ඩලය දේශීය සංචාරකයන් අමතක කර ඇත. දේශීය සංචාරකයන් අමතක කර ඇත.
අමතක කර ඇත. ඔබ ලියපු වාක්‍යයේ වචන කීයක් විතර ඇවිල්ලා තියෙනවද? 12යි සර්. 12යි. බොහොම හොඳයි. වචන 12කින් ඔය වාක්‍ය ලියලා තියෙනවා නම් පද බෙදීම් වල ගැටලුවක් තියෙනවා නම් කියන්න ඔය වාක්‍යයේ පද 12ක් තියෙනවා. විදේශීය සංචාරකයන්ට පමණ පහසුකම් සලසන සංචාරක මණ්ඩලය දේශීය සංචාරකයන් අමතක කර ඇත. එතකොට ඔය අදහස තමා පළවෙනි ඡේදය තුළ පළවෙනි කොටස තුළ තියෙන්නේ. සර් මෙහෙම ලියුවොත් වැරදිද? ඔව් කියන්න. කමන්නේ නැද සර් ඇහුවට? අර කමන්නේ කියන්නේ කියන්නේ. ඒකට ගැටලුවක් නැහැ. සංචාරක මණ්ඩලය දේශීය සංචාරකයන් අතර විදේශීය සංචාරකයන් පමණක් ප්‍රවර්ධනය කරයි. හරි, බොහොම හොඳයි. බොහොම හොඳයි. මම ඒකම අතන අර පහසුකම් හෝටල් පහසුකම් සහ විස්තර පත්‍රික අවශ්‍ය නැද්ද සර්? එතකොට අතන පහසුකම් කිව්වහම ඒ ටික ඔක්කොම ඇතුළත් වෙනවා නේද? සං ඒ කියන්නේ ඔව් හෝටල් පහසුකම් පත්‍රිකා ඒගොල්ලන්ට ලබා දෙන සියලුම පහසුකම් ඒවා. ආ හරි සර්. ඒ නිසා ඒ ටික ඕන නැහැ. සංචාරක මණ්ඩලයේ උනන්දුව විදේශීය සංචාරකයන් වෙනුවෙන් පමණක් කියපු කාරණය තව ටිකක් ඇතු එළියට අරගෙන විස්තර කරනවා. හෝටල් පහසුකම් විස්තර පත්‍රිකා දෙන්නේ උන්ටම. ඒ කියන්නේ සලකන්නේ ඒගොල්ලන්ටම විතරයි කියන එකම අරකම නැවතතරයක් කියලා තියෙනවා. ඒකට අපි කියන්නේ පුනරුක්ති කියලා මම අර ඉස්සෙල්ලා කිව්වේ. සංචාරක මණ්ඩලයේ විදේශීය සංචාරකයන් වෙනුවෙන් පමණක් සලකනවා කියනකොට ආයේ හෝටල් පහසුකම් දීම විස්තර පත්‍රිකා දීම කියන එක නැවත ලියන්න ඕන නැහැ. ඒ ටිකම තමාර කියලා තියෙනවා. හයිස තැන්කියු සර්. සර් මෙහෙම ලිව්වොත් වැරදිද? සංචාරක මණ්ඩලයේ දේශීය සංචාරකයන්ට වඩා විදේශීය සංචාරකයන් වෙනුවෙන් උනන්දු වෙයි. හරි. එකම තමයි ඉතින් නේද? හරි. සංචාරක මණ්ඩලයේ දේශීය සංචාරකයන්ට වඩා විදේශීය සංචාරකයන් වෙනුවෙන් උනන්දු වෙයි. හරි. ඔය අදහස තියෙනවා. අර මම දීපු වාක්‍යෙම එල්බගෙන ඉන්න ඕනේ කියන අදහසක් නෑ. මම ඒක දුන්නේ ඔයගොල්ලන්ට අදහසක් ගන්න. ඔය කියන මූලික හරය කියවෙනවා නම් ගැටලුවක් නෑ. ඔය වාක්‍යය දැම මම දීපු වාක්‍යයේ උක්තාක්‍යයට ගැලපෙනවද කියලා බලන්න. අමතක කර ඇත. කවුද අමතක කරලා තියෙන්නේ මේ? සංචාරක මණ්ඩලය. සංචාරක මණ්ඩලයේ නේද මේ වැඩේ කරලා තියෙන්නේ. සංචාරක මණ්ඩලය කිව්වහම අප්‍රාණ වාචි. ඒ නිසා අපිට අමතක කර ඇත කියලා ලියන්න පුළුවන්. නේද? සංචාරක මණ්ඩලයේ නිලධාරීහු කියලා තිබුණා නම් ඇත්තාහ අමතක කර ඇත්තාහ එහෙම ලියන්න. එනිසා සංචාරක මණ්ඩලය කිව්වහම ඒක අප්‍රාණවාචී පදයක් නිසා අමතක කර ඇත කියලා අපිට ලියන්න පුළුවන්. එහෙනම් උත්තාක්‍යයට ගැළපිලා තියෙනවා. විරාම ලක්ෂණය තියන්න තියෙන අවසානයේ නැවතීමේ තිත තියන්න තියෙනවා. වෙනත් විරාම ලක්ෂණ යොදන්නේ නැහැ. ඊළඟට අක්ෂර වින්‍යාසය පිළිබඳව ඔතන ගැටලු වෙයි සමහර විට ඔබට මණ්ඩලයේ කියන වචනේ වගේ නේද? විදේශීය ගැටලුවක් නැහැනේ. ඒවා දේශීය විදේශීය වචන අපේ ඇහැට හුරු වචන නේද? සමහර වෙලාවට ඔය මණ්ඩලය කියන වචනේ ලියනකොට මම අර අක්ෂර වින්‍යාසයේදී ඔය ගැන කතා කරනවා. එතන රීතියක් තියෙනවා. දයන්නට ඉස්සරහට නයන්නක් ආවොත් ඒක මූර්ධජ වෙන්න ඕනේ කියලා ඒ රීතිය තමයි ඔතන තියෙන්නේ. ඒක අපි අක්ෂර විඤ්ඤාසයකට දෙදී කතා කරමු. ඊට අමතරව ඔයගොල්ලන්ට ඔතන
ගැටලු වෙන අක්ෂර විඤ්ඤාස නැහැ මං හිතන විදියට තියෙනවා නම් අහන්න. හරි අපි අක්ෂර විඤ්ඤාසය පිළිබඳව කතා කරන වචනවලදී ඒ රීතිත් එක්කම කතා කරමු. ඊළඟට අපි යමු දෙවනි එකට. ගැටුම නාට්‍යයක ප්‍රධානම ලක්ෂණය බව මේ අනුව සලකන විට පැහැදිලිය. හැම නාට්‍යයක්ම මතුවන්නේ ගර්ධනයක ප්‍රතිඵලයක් ලෙසයයි ඇරිස්ටෝටල් පඬිතුමා කීය. ගැටුමක් නොමැති තැන නාට්‍යයක්ද නැතැයි බර්නාඩ් ෂෝ පැවසුවේය. නාට්‍යයේ ගැටුම ගැන ඔය කියන්න. හරිද? දැන් මම ඒකේ උත්තරේ දෙනවා. ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරමු. ලියා ගන්න. නාට්‍යක මුඛ්‍ය ලක්ෂණය ගැටුමයි. නාට්‍යයක මුඛ්‍ය ලක්ෂණය ගැටුමයි. බලන්න ගැටලුවක් තියෙනවද කියලා අර ඡේදයේ තියෙන ටික. ගැටුම නාට්‍යයක ප්‍රධාන ලක්ෂණය බව මේ අනුව සලකන විට පැහැදිලිය. හැම නාට්‍යයක්ම මතුවන්නේ ඝට්ටනයක ඵලයක් ලෙස යැයි ඇරිස්ටෝටල් පඬිතුමා කීය. ගැටුමක් නොමැති තැන නාට්‍යයක්ද නැතැයි බර්නාඩ් ෂෝ පැවසුවේය. මොකක් ගැනද එතකොට කියන්නේ? නාට්‍යන ගැටුම ගැන නේද? එතකොට ඇරිස්ටෝටල් පඬිතුමාගේ කියමනේ බර්නාඩ් ෂෝගේ කියමනේ තියෙන්නේ ගැටුම ගැනමයි. සර් එතන කියවෙන්නේ නාට්‍ය හටගන්නේ ගැටුම් තුලින්ද එහෙමද කියවෙන්නේ නැත්නම් සර්? වස්තු බීජේ වෙලා තියෙන ගැටුමයි කියන එක වගේ නේද සර්? දැන් ඔතන මේ ඔයගොල්ලෝ අදහස් කරන ගැටුම කියලා ඔයගොල්ලෝ අදහස් කරන්නේ මොකද්ද? පාර්ශ්වයන් දෙකක් අතර තියෙන ගැටුම වගේ. හරි. ඔබතුමා ඒ කලාව හරි. දැන් ඔබතුමා ඒ ඉන්න මතයත් එක්ක ඒක හරි. ඒ කියන්නේ අපි එතන ගැටුමක් කියවම ගහ ගන්නවා කියන එකනේ සරලව කිව්වොත් නේද? නාට්‍යයක ගැටුම කියන්නේ ඒක නෙවෙයි. නාට්‍ය බලනවද? ටීවී එකේ ටෙලි නාට්‍යම බලනවා ඇති නේද? නැති වෙන්න බෑනේ. දැන් නම් බලන්නේ ඉස්සර බලලා තියෙනවනේ ජීවිතේ දෙකක් හරි නේද? ඔව් සර්. මොකද වෙන්නේ දැන්? ඔන්න අද අපි නාට්‍ය බලනවා, බලලා අවසන් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගැටුමක් තියෙනවානේ ඊළඟ දවසේ. අය බලන්න දෙයක් හිතෙනවද නැද්ද? බලන්න දෙයක් හිතෙනවා. බලන්න හිතෙනවානේ. ඔය කුතුහලයක් ඇති කරනවානේ. අන්න හරියි. ඔක තමයි ගැටුම කියලා කියන්නේ. නාට්‍යයක ගැටුම කියන්නේ මොකක්ද දන්නවද? ඊළඟට කුමකින් කුමක් වෙයිද කියන ප්‍රශ්නය ප්‍රේක්ෂකයාට දීම තමයි ගැටුම කියලා කියන්නේ. නාට්‍යයක ගැටුම කියන්නේ ඒක. එතකොට නාට්‍යයක පැවැත්ම තියෙන ගැටුම නිසා. ඔය දැන් අපේ මේ රූපවාහිනී ටෙලි නාට්‍යවල තියෙන මෙගා නාට්‍ය තියෙනවානේ සතිය දවස් 5ම තියෙනවා. නේද? ඒක පහම බලනවා අපේ සමහර ප්‍රේක්ෂකයෝ බලනවා. මොකද අද බැලුවාම හෙට නොබලම බෑ. ඒ වගේ තැනකින් තමයි නතර කරන්නේ. හෙට බලලා එක ගැටලුව निराකරණය කරගන්නකොට හෙට තවත් ඒ වගේම ගැටලුවක් තියලා අවසන් කරනවා. අනිද්ද මොනවා වෙයිද කියලා. අනේ ඊළඟට කුමකින් කුමක් වේ දැයි තීරණය කළ නොහැකි තනකිය කියනවා ගැටුමක් කියලා. ඒක තමයි නාට්‍ය. එතකොට ඉතින් අදහස් කරන්නේ මානසික ඇතිවන මොකක්ද අපි කියන්නේ මේ
මානසික කුතුහලය. ඔව්. ප්‍රේක්ෂකයා තුළ ඇති කරන මානසික කුතුහලය. කිසිම නාට්‍ය මානසික කුතුහලයක් ඇති කරන්නේ නැත්නම් ඒ නාට්‍ය පවතින්නේ නැහැ. ඒ කියන්නේ ගැටුමක් නැත්නම් නාට්‍ය පවතින්නේ නැහැ. නාට්‍යයක පැවැත්ම තියෙන්නේ ගැටුම තුලයි. දැන් උදාහරණයක් ඇරෙයට 1956 වර්ෂයේ ආචාර්ය දෙවිර සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍ය රචනා කරනවා. අදටත් ලංකාවේ මනමේ නාට්‍ය ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැළඳ ගන්න බලනවා. එතකොට ඒ නාට්‍ය තුළ අදටත් විවිධ විචාරයන් ඉදිරිපත් වෙනවා. කියන්නේ ඒ නාට්‍ය තුළ ගැටුම උපරිමේ තියෙනවා. සිංහබාහු නාට්‍ය ගත්තාම ඒවා ගැටුම උපරිමේ තියෙනවා. ඒ කියන්නේ ඊළඟට කුමකින් කුමක් වේ දැයි සිතාගත නොහැකි අවස්ථා තමයි ගැටුම් කියලා කියන්නේ. ඒක තමයි මේ ඡේදයේ කියන්නේ නාට්‍යයක ප්‍රධානතම ලක්ෂණය ගැටුම. ගැටුමක් නැති තැන නාට්‍යයක් නැහැ. බර්නාඩ් ෂෝ කියපු කතාව හරි. පැහැදිලි නේද? ගැටුම නාට්‍යයේදී වෙනත් අර්ථයක් දෙන්නේ. සමාජයේදී නම් ගැටුම කියන්නේ අපි සරලව කිව්වොත් ගහ ගන්නවා කියන එකනේ. ගැටෙනවා කියන එකනේ. එතකොට අර ඔබතුමා කිව්වා වගේ නාට්‍යයකදී නම් මානසික කුතුහලය ඇති කිරීම ප්‍රේක්ෂකයා තුළ. ඊළඟට කුමකින් දැයි සිතාගත නොහැකි අවස්ථා ගැටුම් අවස්ථා කියලා තමයි නාට්‍යවල කියන්නේ. සර්. ඔව්. ගැටුම නාට්‍ය නිර්මාණයේ වස්තු බීජේ බව විද්වත්තු පවසති කිව්වොත් වැරදිද? ගැටුම නාට්‍ය නිර්මාණයේ වස්තු බීජේ බව වැරදිද? වස්තු බීජය කියන එකට අපි වෙන වචනයක් වස්තු බීජය කියන්නේ තේමාවනේ. ඔව්. ගැටුම නාට්‍යයක මුඛ්‍ය ලක්ෂණය නැත්නම් ප්‍රධාන ලක්ෂණය බව විද්වත්තු කියති. එහෙම කියන්න පුළුවන්. ලක්ෂණයක් කියලා නේද? ඔව් ලක්ෂණයක් කියලා. එහෙම නැත්නම් අර තේමාවක් වගේ ගන්න බෑ. නාට්‍යවල තේමා විවිධයි. ගැටුම ඕනෑම නාට්‍යයකට පොදුයි. සෑම නාට්‍යයකම මූලාරම්භය වන්නේ ගැටුමක් කියන එක ගන්නත් බැරිද එතකොට? මූලාරම්භය ගැටුමක් කියලා ගන්න බෑ. නාට්‍යයක ගැටුම කොතනද කියලා කියන්න බෑ. නාට්‍යයක උත්පත්තිය කොතනද කියලා ගන්න බෑ. නාට්‍ය උපදින්නේ ගැටුම නිසාද? එහෙමකද? ඒක අපි මෙහෙම වෙනස් කරගන්න පුළුවන්. නාට්‍යයක පැවැත්ම ගැටුමක්. උපත නෙවෙයි පැවැත්ම. නාට්‍යයක පැවැත්ම නාට්‍යයක් ඉදිරියට පවතින්නේ ගැටුම නිසා. තේරුණාද? විද්වතුන්ගේ අදහස් වල කියන්නේ නාට්‍යයක ප්‍රධානම ලක්ෂණය ගැටුම කියලානේ. එනිසා විද්වතුන්ගේ කියමන් අවශ්‍යයි. ඒ සියලු දෙයින් පැහැදිලි කරන්නේ නාට්‍යයක ප්‍රධාන ලක්ෂණය වෙන්න ඕන ගැටුම කියන එක. ඒක ඉදිරිපත් වුණාම ඇත. එවනතු ඔය මත දෙක ඇතුළත් කරන්න ගියොත් වාක්‍යයේ අදහස ව්‍යාකූල වෙනවා සහ අපිට තනි වාක්‍යකින් ලියාගන්න බැරි වෙනවා. ඒ නිසා එහෙම ඕන නෑ. නාට්‍යයක ප්‍රධාන ලක්ෂණය ගැටුම කියන කාරණේ කියන නිසා විචාරක මත ඕන නෑ. හරි නේද? අපි තුන්වෙනි එකට යමු. හදවත් රෝග හා පිළිකා රෝග ඇතිවීමත් වායු ගෝල දූෂණයත් අතර සම්බන්ධයක් ඇතැයි දැනට සොයාගෙන තිබේ. මිනිස් දියුණුව පරිසරයේ තුලනාත්මක භාවය නසන්නක් නොවිය යුතුය. මිනිසාගේ දියුණුව පරිසරයේ පරිහානියට මඟ පාදන්නක් නම් ඒ දියුණුව භූෂණයක් නොව දූෂණයකි.
भूषण आभरण भूषण आभरण पाली वचने बौद्ध दीनवाने अपे शिक्षा पदेक नच गीत वादित विसूक दस्तन माला गंध विलेपन धारण मंडन विभूषण अट्ट तीन विभूषण के आभरण भूषण यानी आभरण अरे तनिवाक्यिया परिसर दूषणय करण परिसर दूषणय करण मिनिस दिवनुव परिसर दूषणय करण मिनिस दिवनुव लेड रोग वलट लेड रोग वलट रोग वलट क्या निकवचन है लेड रोग वलट मंग पादाई एक वचन है सर एक मंग पादाई बिंदु ने सर है मन के नोट बिंदु 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 मंग पादाय मंग के लगे आने तर मार्गे के नादास मंग पादाय वचन देखा परिसर दूषणे करन मिनिस दियोनुव लेड रोग वलट मंग पादाय वचन की एकट लिए उनाद वाक्य सर पुड़ साई की अनुको परिसर दूषणय करण मिनिस दिवनुव लेड रोग वलट मं पादाय वचन की वचन नवे आय पद दिवनुक्ति वचन नवे आय संबंध कर लाक्यूबाक्य මිනිසා විවිධ ලෙඩ රෝග වලට මුහුණ පායි මුහුණ දෙයි පායි නේද ඔව් මිනිසානේ ඒක වචනනේ මිනිසා ලෙඩ රෝග වලට මුහුණ පායි ඔව් එහෙම ගන්න පුළුවන් මිනිසා කරන පරිසර දූෂණය නිසා ඒ ප්‍රතිඵල විදියට මිනිසාම ලෙඩ රෝග වලට මුහුණ දෙනවා හරි අනිත්‍යයත් බලන්න එහෙම ලියලා කියන්නේ ඒ සාකච්ඡා කරමු කතා කරමු ඒක වඩාම හොඳයි සර් මුහුණ පායි කියපුවම වචන දෙකක් දෙක වචනයක්ද මුහුණ පායි දෙකක් මුහුණ පායි සර් මිනිස් දෙන්නුව සමග ඇතිවන පරිසර දූෂණය බෝනවන රෝගවලට අතවනයි බෝනවන රෝගවලට අතවන අධිවත් රෝග පිළිකා රෝග
ගැන විතරක් කියන නිසා එහෙම ගන්න පුළුවන්. නැවත කියන්නේ වාක්‍ය මිනිස් දියුණුව නිසා ඇතිවන පරිසර දූෂණය බොහොමකට අතවනයි. අතවනයි. බොහෝ නොවන රෝගවලට අතවනයි. හරි. නැත්තම් බොහෝ රෝගවලට අතවනයි කිව්වත් තමයි. හොඳයි මම හිතන ඔයගොල්ලන්ට අර වචන 15 මෙහා වාක්‍ය ගොනු කරගන්න පුළුවන් කියලා. නේද? හරි නේද? එතනක් තියෙනවා භූෂණය දූෂණය කියන වචන දෙක බලන්නකෝ ඒකේ අක්ෂර විඤ්ඤාසෙම අන්න ඒ වගේ තැන්වලත් හඳුනා ගන්න. භූෂණය දූෂණය සයන්නයි නයන්නයි දෙකම මූර්ධජනේ. දෙකේම සයනු දෙක මූර්ධජ නයනු දෙකත් මූර්ධජ. එතකොට ඔබට නිගමනයකට එන්න පුළුවන් ඔන්න නොදැන වුණා. මොකද්ද? අර කියන්නකෝ එතන මොකක් හරි අක්ෂර විඤ්ඤාසය අපිට මතක තියාගන්න ලේසි ක්‍රමයක් එතන තියනවද කියලා? අර මූර්ධජ නයන්නට ඉදිරියෙන් යන හා මූර්ධජ නයන්නට ඉදිරියෙන් යන සයන්න ඔව් මූර්ධජ එකද වයන සයන්න එහපත ලීලයිට් එකද මොවල නවත් බදින්න මෙහෙම අදා ගන්න මූර්ධජ සයන්නට පසුව නයන්නක් යදුනොත් ඒ නයන්න මූර්ධජ හරිද පයනු සයන්න කියලා කියන්නේ ඔයගොල්ලෝ මූර්ධජ සයන්න ඒ සයන්නට පස්සේ නයන්නක් යදුනොත් ඒක හැම වෙලකම මූර්ධජ නයන්නමයි සමේ තුලනාත්මක භාවය කියන්නේ වචන දෙකක්ද තුලනාත්මක භාවය ඔව් වචන දෙකක් භාවය ඔව් හරි සර් අපි යමුද හතරවෙනි එකට එමුන එක වෙනම අරගෙන තියනවා එක් කැටලුවක් හිතන්න එපා පහත සඳහන් ප්‍රශ්න දෙක ඒකත් අර තනි වාක්‍ය කෙටි වාක්‍ය ලියන්න කියන කතන්දරය තමයි තියෙන්නේ අපි ඒක දක්වලා සෑම පුද්ගලයාම සමාජයේ නැති ඵලසෙහි හොයකි සායම් බඳුනක බහා පැහැ කැවූ ඵලසෙහි සියලු වූ ඒ පැහැ උකහා ගනි සමාජයේ පොදු අදහස් හා රුචිකත්වය නැමැති සායම් බඳුනේහි බහා පැහැ කැවූ පලසක් වෙන් සමාජෙහි කොටසක් වන පුද්ගලයා ඒ අදහස් හා රුචිකත්වය ඇත්තෙක් වෙයි කවියාද අනෙක් පුද්ගලයන් මෙන් සමාජෙහි කොටසක් හේයින් ඔහුගේ අදහස් සමාජයේ සැටි පිළිබිඹු කරයි සමාජයේ සැටි පිළිබිඹු කරයි නැවත බලන්න සෑම පුද්ගලයාම සමාජයේ දැමති ඵලසෙහි හුයකි සායම් බඳුනක බහා පැහැ කැවූ ඵලසෙහි සියලු වූ ඒ පැහැ උකහා ගනි සමාජයේ පුද්ගලයාගේ රුචිකත්වය නැමැති සායම් බඳුනේහි බහා පැහැ කැවූ ඵලසක් වෙන්න සමාජයේ කොටසක් වන පුද්ගලයා ඒ අදහස් හා රුචිකත්වය තෙක්ටි ඉගෙනගෙනත් නෙමෙයි ඔක්කොම YouTube මයික් ඔෆ් කරගන්න ඉදර කතා බහ අපිට ඇහෙනවා මයික් එක ඔෆ් කරගන්න මයික් ඔෆ් කරගන්න ඔබේ ගෙදර කතා බහ අපිට ඇහෙනවා හරි නේද ආ දැන් හරි
ඔම තමයි තින් නේද අර අපේ රචනාවට වත් හොඳ කරුණු අධ්‍යාපන ගැටලු නේද ඔහොම ප්‍රශ්න තියෙනවා අපි ඔය සියලු ගෙදර තියෙන බාධකත් බිඳගෙන ඉපෑ මේ අධ්‍යාපනය ලබා ගන්න හරි සෑම පුද්ගලයාම සමාජයේ නැමැති පළසේ හුයකි සායම් බඳුනක බහා පැහැ කැවූ පළසේ සියලු වූ ඒ පැහැ උකහා උකා ගනි සමාජයේ පොදු අදහස් හා රුචිකත්වයේ නැමැති සායම් බඳුනේ බහා පැහැ කැවූ පළසක් වැන්න සමාජෙහි කොටසක් වන පුද්ගලයා ඒ අදහස් හා රුචිකත්වයේ ඇත්තෙක් වෙයි කවියාද අනික් පුද්ගලයන් මෙන් සමාජෙහි කොටසක් හේයින් ඔහුගේ අදහස් සමාජයේ සැටි පිළිබිඹු කරයි. ඒක තනි වාක්‍ය මෙහෙම ලියා ගන්න. ඊපස්සේ අපි සාකච්ඡා කරමු. සමාජයේ කොටසක් වන අපි මේ පන්තිය දිගටම මේ වෙලාවට යන්නේ. මේ ටයිම් එක ඉතින් අපි ටයිම් වෙනස් කරමු. සමාජයේ කොටසක් වන කවියා පුද්ගල අදහස් හා රුචි අරුචිකම් පිළිබිඹු කරයි පුද්ගල අදහස් හා රුචි අරුචිකම් පිළිබිඹු කරයි. සර් එතන වචන දෙකක්ද රුචි අරුචිකම් කියන එක? ඔව්. රුචි එකක් අරුචිකම් කිය අරුචිකම් එකක්. කැමැති අකමැති කියන අදහසද? සර් පිළිබිඹු කියන එක ලියන්නේ කොහොමද හරියට? පිළිබිඹු. නෝනේ. පිළිබිඹු සර් සියලු කියන්න මේ එන්න ලිය මේකේ තියෙන ලියන්නද නැහැ සියලු කියනකොට මෙහෙම සියල්ල කියන වචනය සියලු කියලා ගන්නකොට මතක තියාගන්න දැන් මෙතන ලයනු දෙකක් තියෙනකොට ඒකේ ලියන්න තමයි මෙතෙන්ට අපි ගන්න සියල්ල සියලු පසල් තියෙන දේවල් වාක්‍යයි කියන්නකෝ සමාජයේ කොටසක් වන කවියා සමාජයේ කොටසක් වන කවියා පුද්ගල අදහස් හා රුචි අරුචිකම් පිළිබිඹු කරයි කියන වචනේ ගොඩක් අය දැන් ඔව් සංජයගොය දැන් මෙන්න මේ අකුර මේ භාෂාවට අලුතෙන් එකතු වෙච්ච අකුරක් නේද මම ඒ අකුර අහපු නිසා ඒ වචනේ අහපු නිසා කියන්නේ මේ අකුර හැදෙලා තියෙන්නේ මේ අපේ සිංහල භාෂාවේ තියෙන අකුරු දෙකක කෑලි දෙකක් එකතු වෙලා හරිද එකක් තමයි මයන්න මේවා ඉගෙන ගන්නට පාඩු වෙන්නේ නැහැ කවුරු හරි හම්බුත් නේද අනිත් එක බයයි එකයි මේක සංඥක කියලා කියන්නේ මේ මයන්නෙන් මෙන්න මේ කෑල්ල ගන්නවා මේ තියෙන්නේ ඊට පස්සේ බයන්නේ මේ ටික ටික අරගෙන ඉතින් සම්බන්ධ කරලා තව සංඥක බයන්න අකුරු දෙකක එකතුවක් ඒක තමයි මෙතෙන්ට මේ පිළිබිඹු කියන අර්ථය ගත්තේ ප්‍රතිබිම්බය කියන අදහස
අකුරු හදිච්ච හැටිත් එහෙම තියෙනවා අපේ භාෂාවේ නේද? මේක වෙනම සංඥක අකුරක්. සංඥකයක් කියලා කියන්නේ සංඥකයක් කියන එකේ අදහස බිඳුවෙන් භාගයක්. සංඥකයක් කියන්නේ බිඳුවෙන් භාගයක්. දැන් අපි අර සංඥක දයන්න ලියනකොට ඔගොල්ලෝ ලියන්නේ මෙහෙමනේ. මොමුනේ දාන්නේ බිඳුවෙන් භාගයක්. හරිද? සංඥකය කියන්නේ බිඳුවෙන් භාගයක්. මේක ලියනවා නම් හරියට ලියනවා නම් මෙතනින් පටන් ගන්නවා නම හරිද? මෙන්න මෙතන විතරක් මයන්නේ භාගයක් වෙනවා. මයන්නේත් වෙනවානේ බිඳුවේ සද්දේ නිසා. ඔකේ ඉංග්‍රීසියෙන් නම් හොඳට අඳුර ගන්න පුළුවන්. කොළඹ කියලා ලියනකොට නේද? අපි ලියන්නේ කොහමද? කොළඹෝ කියලා තමයි අපි උච්චාරණය කරන්නේ නේද? කොළඹ කියලානේ තියෙන එම් අකුරක් තියෙන්නේ. එම් මෙන්න මෙතන තියෙන මයන්නේ ශබ්දය නිසා. සර් මෙහෙම නියෝ කවියා විසින් සමාජයේ යථා ස්වභාවය තම නිර්මාණ ඔස්සේ එළිදක්වයි කියනවා. ඔව් එහෙම ගන්න පුළුවන්. කවියා තමන්ගේ අදහස් නැ කවියා නිර්මාණ සමාජයේ යථා ස්වභාවය තම නිර්මාණ ඔස්සේ එළි දක්වයි. ඔව් සමාජයේ යථා ස්වභාවය සිය නිර්මාණ තුලින් එළි දක්වයි. ඔව් හරි. එතකොට අපිට අර උඩින් තියෙන සෑම පුද්ගලයාම සමාජයේ නැමැති ඵලසේ හුයකි. සායම් බඳුනක බහා පැහැ කැවූ ඵලසේ සියලු වූ ඒ පැහැ උපාගනි. ඒවා වර්ණන අතිශයෝක්ති වර්ණනානේ නේද? ඒවා අයින් කරන්න පුළුවන්. සමාජයේ පොදු අදහස හා රුචිකත්වයේ නැමැති සායම් බඳුනේ බහා පැහැ කැවූ පළසක් වැන්න උපමාවක්නේ. ඒ වාක්‍යෙම අයින් කරන්න. සමාජයේ කොටසක් වන පුද්ගලයා ඒ අදහස හා රුචිකත්වයත් එක් වෙයි. කවියා දානික් පුද්ගලයන් මෙන් සමාජයේ කොටසක් හේයින් ඔහුගේ අදහස් සමාජයේ සැටි පිළිබිඹු කරයි. සමාජයේ කොටසක් වන කවියා සමාජය ගැන පැහැදිලි කරනවා. ඔය අදහස තමයි අර මුල වාක්‍ය තුනම අවශ්‍ය නැහැ. ඒවා තියෙන අතිශයෝක්ති වර්ණන සහ උපමා. සර්. ඔව් කියන්න. කවියා විසින් කිව්වොත් එළි දක්වයි කියන එක හරිද අග? හරි. කවියා කියන්නේ එක්කෙනයිනේ. එළි දක්වයි. විසින් කියන එක නිසා. ඈ? විසින් කියන පදේ දාන නිසා හරිද ආඛ්‍යාතය? කවියා එළි දක්වයි කියලාද අහන්නේ කවියා විසින් කියලාද? කවියා විසින් කියලා. කවියා විසින් කියලා දැම්මොත් එළි දක්වයි කියන එක හරියද කියලා අහන්නේ සර්. බෑ. කවියා විසින් කියලා දැම්මොත් එළි දක්වනු ලැබේ කියලා එනවා. කවියා නම් එළි දක්වයි. කවියා විසින් කිව්වොත් එළි දක්වනු ලැබේ. සර් විසින් එළි දක්වන ලැබේ කියන එක වැරදි. පුළුවන් එළි දක්වන ලදී කාලේනේ ලැබේ කියන එකේ අතීතයේ ලදී. හරි අපි බලන්න ඕනේ. එතකොට මේකේ ඔහුගේ අදහස් සමාජයේ සැටි පිළිබිඹු කරයි. මේක දීලා තියෙන වර්තමානයේන්නේ. දක් එළි දක්වනු ලැබේ කියලා ලියන එක තමයි වඩාම සුදුසු. ඒකත් බලන්න ඕනේ සර්. ලියලා තියෙන වර්තමානයේද අතීතයේද කියලා. අතීතයේද කියලා බලන්න ඕනේ. දැන් මෙතන තියෙන වර්තමාන කාලය නිසා ලැබේ කියලා යොදන්න. තාක්කයට ගලපන්න ඕනේ කියන්නේ ඒක. වචනවලෙම ගැටලු තියෙනවා නම් අහන්න ඕකේ. නොතේරෙන වචනෙම තියෙනවද? අර මේ කල ආ පලස කියලා කියන්නේ ඇතිරිල්ලගෙන බුමුතුරුණු කියලාම දාන්නේ. පාපිස්ස කියලා අපි තරල භාවිත කරා. ඔව් සර්. එතන පලසේ සියලු සියලු හූ ඒ පැහැ උකා ගනී කියන එක නේද? අර මුලින් ආවෙනව නේද අපිට වචනය පලසේ හුයකි කියලා. ඒ හුයකි කියන වචනය තමයි හු කියලා කියන්නේ. හුයකි කියලා කියන්නේ හුය කියලා කියන්නේ නූලට. තමයි පලස් සකස් කරලා තියෙන නූල් වලින් වෙලා තියෙන්නේ.
ගොතලා තියෙන්නේ හරි සර් ඔව් එතකොට හුය කියලා කියන්නේ නූල එතන හෝ ඒ පැහැ උකහා ගනී කියලා කියන්නේ ඒ නූල අර පාට වර්ග අර ගන්නවා එහෙම නැත්නම් ඒ නූල අර අර බඳුනේ තියෙන පාටට පත් වෙනවා අර ගන්නවා කියලා හරි අපි පස්වෙනි එක බලමු හරි නේද ඉංග්‍රීසිය මේ රටේ පාසල් විෂය මාලාවේ අනිවාර්ය දෙවැනි බස කිරීම අධ්‍යාපනයට පිටු වහලෙකි ශිෂ්‍යයාගේ ශාස්ත්‍රඥානයට අකදීමකි එහෙත් ඒ සඳහා හොඳ පළපුරුදු ගුරුවරුන් අවශ්‍යය එසේ සකස් වෙතොත් ඉංග්‍රීසි භාෂාව මේ රටේ පාසල් ශිෂ්‍යයාගේ අනිවාර්ය දෙවැනි බස වීම වරදක් නොවේ ඒක ලියා ගන්න තනි වාක්‍ය දෙවැනි අනිවාර්ය භාෂාව ලෙස දෙවැනි අනිවාර්ය භාෂාව ලෙස අනිවාර්ය කියනකොට යන දෙකක් ලියනවද අනිවාර්ය ය කියනකොටද ඔව් යංශයක් එන්නේ නැහැ නේද ඈ යංශයක් එනවද නෑ නෑ යංශේ ලියන්නේ නැහැ ඒක මතක තියාගන්න අපේ භාෂාවේ හල් ලකුරකට පස්සේ අයන්නක් ආවොත් යංශේ ලියනවා හැබැයි මේ අල් රයන්ෙන් පස්සේ අංශේ ලියන්නේ නැහැ හරිද මෙහෙම ලියන්නේ නැහැ එහෙම ලිව්වොත් වැරදි අල් රයන්ෙන් පස්සේ යංශේ නෙවෙයි ලියන්නේ යයන්න ප්‍රීතිය දෙවැනි අනිවාර්ය භාෂාව ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම අධ්‍යාපනයට පිටුවහලක් වුවත් අධ්‍යාපනයට පිටුවහලක් වුවා එතන කමාවක් එන්නවන එයටත් දක්ෂ ගුරුවරුන් හරි හරි දක්ෂ ගුරුවරුන් සිටිය යුතුය දැන් සංසන්දනය කරලා බලන්න පුළුවන් අර දීපු ඡේදයත් එක්ක ඉංග්‍රීසිය මේ රටේ පාසල් විෂය මාලාවේ අනිවාර්ය දෙවැනි බස කිරීම අධ්‍යාපනයට පිටුවහලකි. ශිෂ්‍යයාගේ ශාස්ත්‍රඥානයට අතදීමකි. එහෙත් ඒ සඳහා හොඳ පළපුරුදු ගුරුවරුන් සිටිය යුතුය. ගුරුවරුන් අවශ්‍යය. එසේ සකස් වෙතොත් ඉංග්‍රීසි භාෂාව මේ රටේ පාසල් ශිෂ්‍යයාගේ අනිවාර්ය දෙවැනි බස වීම වරදක් නොවේ. පිටුවහල. ඒක අර්ථ දෙකක්. පිටුවහල කියලා කියන්නේ ඉවත් කරන. ඔව්. පිටුවහල කියන්නේ උදව් කරන. අර්ථ දෙකක්. පිටුවහලයි කියන එකද? ඔව්. ඒක ඇහුණා නේද? පිටුවහලයි පිටිවහලයි කියන්නේ වචන අර්ථ දෙකක් පිටිවහල කියන්නේ ඉවත් කරන පිටුව පිටිවහල් ඈ පිටිවහල් කරනවා කියන්නේ මොකද්ද
ඉවත් කරනවා අයින් කරනවා පිටුවහල කියන්නේ උදව් කරනවා ඔව් පිටුවහල කියන්නේ උදව් කරනවා පිටුවහල කියන්නේ උදව් එහෙම වචන තියෙනවා අපේ භාෂාවේ නේද පෙරහර පෙළහර ඒ වගේ තැන් වලත් තියෙනවා පෙරහර කියන්නේ පේලියට යනවා කියන පෙළහර කියන්නේ පුදුම දේවල් කරනවා පාතිහාර පාන දැනම් පෙරහැර වල පේලියට යන්නේ නැහැ නේද ලංකාවේ මිනිස්සු පේලියට යන්නේ නියරේ උඩ විතරයි කියනවා लंका मिनसुना पसुपस्तरे नियरे उड़े विनय अर्थवाई लंका मिनसु पेलिए नियरे उड़े विरा අපි විනේ ඒ තරමට පිළිහිලා ඒ පෙළට වැටෙනවා දෙන්න දෙන්න යන ගියත් වෙලට වැටෙනවා අපිට වෙලා තියෙන්නේ එකම තමයි යන්න ගිහින් වෙලට වැටිලා ඉන්නේ අපි නේද සර් ඔව් සර් එතකොට අර අර්ථය උදාහරණයක් විස ගත්තොත් එහෙම රටෙන් පිටුවහල්ද පිටිවහල්ද පිටිවහල් කරනවා පිටිවහල් කරනවා අපි කියන්නේ පිටුවහල් කරනවා मर एक वचन उदाहरण अभी मेहमे को मे वचने අපි ඔහොම නේ කියන්නේ නේද අත්‍යවශ්‍ය කටයුත්තකට පිටත් යනවා එහෙම නේ කියන්නේ නමුත් වචනේ මෙහෙම එන්න ඕන අත්‍යවශ්‍ය අත්‍යවශ්‍ය කියන වචනයක් භාෂාවේ නෑ අය අපි හදාගත්ත එක නේද ආන් ඒ වගේ අපේ භාෂාවේ වචන අපි ගොඩක් වල වරදවා වැරදි විදිහට ලියනවා එහෙම ලියුවාම භාෂාව විකෘති වෙනවා නේද हाल कर යතින් මේ පිටුවහල කියලා කියන්නේ උදව් කර උදව් වෙනවා පිටුවහල් වෙනවා පිටුවහලක් වෙන්න උදව්වක් වෙන්න සර් මේකේදී මේ මෙහෙම ලිව්වොත් හරිද ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂා ලෙස පාසල් අධ්‍යාපනයේට අනිවාර්ය කිරීමට සුදුසුකම් ලක් ගුරුවරුන් අවශ්‍ය වේ ගුරුවරුන් අවශ්‍ය වේ ඒත් හරි කියන්නේ ඒක දෙවෙනි භාෂා ලෙස අනිවාර්ය කරන්න නම් දක්ෂ ගුරුවරුත් ඉන්න ඕන. එතන ගුරුවරු ගුරුවරුන් අවශ්‍ය වේ කියන එක අපි ව්‍යාකරණානුකූලව හදමු ගුරුවරු අවශ්‍ය වෙති. අවශ්‍ය වෙති. ඔව්. දැන් එතකොට ඔයගොල්ලන්ට ගැටලුවක් නැද්ද මෙතන එහෙනම් දක්ෂ ගුරුවරුන් සිටිය යුතුය කියලා? मेनवी
හරිද ඒ පද තුනෙන් අවසන් වෙන වාක්‍ය වල කර්තෘ අනුත්තයි ගුරුවරුන් සිටිය යුතුය ගුරුවරුන් සිටීම මැනවි ගුරුවරුන් සිටීම යෙහෙකි එතකොට ඒ යුතුය කියන යුතු කියන පදේ නිසා තමයි එතන කර්තෘ අනුත්ත වෙලා තියෙන්නේ එහෙම ගැටලු තියෙන තැන තියෙනවා නම් අහන්න ගුරුවරුන් කියන්නේ අනුත්තය ගුරුවරු උක්තයි ගුරුවරුන් අනුක්තයි එතතර යුතුය යෙහෙකි මැනවි කියන පදවලින් මේ වාක්‍යයක් අවසන් වුණොත් කර්තෘ අනුත්ත වෙයි හරි අපි අද එතකොට පහක් කතා කළා තව පහක් එහෙමම ඉතුරු වෙලා තියෙනවා නේද කතා කරන්න අපි ඊළඟ දවසේ මේ ඉතුරු පහ කතා කරමු අර අක්ෂර විඤ්ඤාසය පිළිබඳ තියෙන ගැටලු වලට අපි විසඳුමක් ගන්න පොඩ්ඩක් එක සාකච්ඡා කරමු දැන් අපි තනි වාක්‍ය ලිවීමේ මාතෘකාව අද එතනින් අවසන් කරනවා ඊළඟට නිවැරදි අක්ෂර විඤ්ඤාසයෙන් යුතුව වචන ලියන්නේ කොහොමද කියලා අවබෝධයක් ගන්න ඊළඟට අපි උත්සාහ කරන්න ඈ. දැන් එතකොට ඔන්න වෙන මාතෘකාවක් අරකටම ලියන්න එපා. තනි වාක්‍ය වල තව පහක් තියෙනවා ඔබට දීපු නිබන්ධනේ අපි ඊළඟ දවසේ පහ සාකච්ඡා කරනවා. දැන් අක්ෂර විඤ්ඤාසයෙන් නිවැරදි අක්ෂර විඤ්ඤාසයෙන් යුතුව ලිවීම කියලා ලියලා මම දෙනවා වචන ටිකක්. හරි ඒ වචනවල අක්ෂර විඤ්ඤාසය නිවැරදිව අපි ලියන්නේ කොහොමද කියලා බලමු. පළවෙනි වචනේ තමයි ප්‍රශ්නය. ප්‍රශ්නය. ප්‍රශ්නය කියන වචනේ ලියන්නේ කොහොමයි? නේද? දෙක පේන්නේ. මේක ස්ක්‍රීන් එක අයින් කරනද? හරි. PDF එක. දෙක පේන්නේ නැහැ කියලා. ඔව්. ස්ක්‍රීන්. දැන්ති පේනවද වචනේ? පේනවා සර්, thank you sir. හරිද? මෙතන තියෙනවා රීතියක් මෙන්න මේ සයන්ෙන් පස්සේ නයන්නක් ආවොත් ඒක දන්තජ වෙන්න ඕන කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ කියන විදිහට නිකන් නයන්න වෙන්න ඕන. හරි මේ තාලුජ සයන්ෙන් පස්සේ නයන්නක් ආවොත් ඒක අනිවාර්යයෙන්ම දන්තජ නයන්න වෙන්න ඕන නිකන් නයන්න වෙන්න ඕන. ඔබට භාෂාවේ කොහේ හරි තැනක අහු වෙලා තියෙනවද මේ සයන්ෙන් පස්සේ නයන් වෙන තැන? විමර්ශන. විමර්ශන. විමර්ශන කියලා ලියනකොට මේ විදිහටමයි ලියන්නේ. විමර්ශන. මූර්ධජ නයන්නාක වචනයක්ම අහු වෙලා තියෙනවද කියලා අහන්න. එහෙම එක තැනක් තියෙනවා භාෂාවේ මේ එක ගොඩක් අය වැරදි විදිහට ග්‍රහණය කරගන්න හින්දා මම බැලුවේ ඒක අහු වෙලා තියෙනවද කියලා වචන. දැන් මෙන්න මේ වචනේ අහු වෙලා තියෙනවද කියලා බලන්න. මිශ්‍රණ. මිශ්‍රණ කියලා කියන්නේ මෙහෙමයි. සකරංශේසසිත. අන්න හරි. දැන් සමහර අය හිතනවා
මේ සයන්යෙන් පස්සේ දන්ත ජනයන්න නම් ලියන්නේ ඇයි මෙතන මූර්ධ ජනයන්න ආවේ කියලා නේද? එතන මූර්ධ ජනයන්න ඇවිල්ලා තියෙන්නේ මේ සයන්න නිසා නෙවෙයි මෙන්න මේ රකාරාංශය නිසා. මිස් ශ්‍ර මෙතන ශ්‍ර කියනකොට රයන්න කියවෙන්නේ. ඒ රයන්යෙන් පස්සේ නිසා තමයි මිශ්‍රණ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මෙතන හිතන්න එපා මේ සයන්යෙන් පස්සේ නයන්න තියෙනවා කියලා. එකත් ඕන ලියාගත්තර කමන්නේ ඇත්තර වචන හඳුනා ගැනීමට හොඳයි. ඊළඟට මෙන්න මේ වචනේ. සමුපකාරය. අපි කියන්නේ කොහමද? සමුපකාරය. අයිය කියන්නේ මොන කියන්නේ නේද? සමූප නෙවෙයි වචනය සමූප සම උපකාරය සමූපකාරය හරි වචනේ ලියන්නේ අපි එතකොට සමූපකාරය ඊළඟට තව වචනයක් අංකය සමහර අය එතන අල්නායන්න ලියනවා අල්නායන්න ලිව්වොත් වැරදි නේද තෙන් තෙන්න ඕන බිඳුව සර් ලේඛනය ඔව් ලේඛනය කියන තැන නයන්න දන්තජ කයන්න මාත්‍රා ලේඛනය ලේඛනය නෑ දන්තජ කයන්න ඈ නිකන් කයන්න සර් හිරමණය කියනකොට එන්නේ මොන නයන්නද සර් හිරමණය හිරමණයද ඔව් ඔව් නයන්න මූර්ධජ මූර්ධජ ආ හිරමණය විරමණය රමණය අබිරමණය මේ හැමතැනම නෑ සර් දැන් මේ අපේ පොඩි එක්කෙනාගේ පොතේ තිබුණේ නිකන් නයන්න තමයි තිබුණේ සර් ඒක දන්තජ නයන්න නේද ඔව් නෙස ලේඛනය කියන එකත් මියන්න දැන් මේ රමණය කියන වචනේ උච්චාරණය කරලා බලන්න රමණය රමණය ලේඛනය ඔහොමද ඔව් අපි කියන්නේ ලේඛන නේද සර් මාතනේ ඔහොම නෙවෙයිනේ සර් මාත්‍රාණ කයන්නයි දන්තද නයන්නයි නෙවෙයි සර් එහෙමද? ආදිකෙන් කෝකද කියලා දාන්නේ. ඔව් සර්. පීතලක් නම් නැග්ගාල අහුගෙන නැති වචන. ඈ? මේක. ලේඛන. ආ. උඩේක වැරදිද? එහෙම දාන්නේ සර්. අත් එක හරි කියලා දාන්න. ආ දාන්න. හරි නාම ලේඛනයම තියෙනවා මෙහෙමනේ හරි ලේඛනය කියලා කියන්නේ මේ විදිහට ලියන ලද දෙය ලේඛනය මම ලියන බව දන්නවා හරි අලුත් අදහසක් නේ අපිට එහෙම ගොඩක් වචන ඇහැට හුරු වෙලා නැති නේද ඊළඟට කියන්නේ වැරදි සර් නෑ මේක හරි මේක හරි ඔව් අනිත් එක වැරදි ලේඛනය ලේඛකයා ලේඛිකාව ඉවගේ තැන්වල සායි කොට්ටාසය කියන එක ඔව් එනවා ඒකත් ගොඩක් තැන්වල වරද්දලා ලියනවා මෙන්න මේ වචනයත් බලන්න විශිෂ්ට කොට්ටාසය කියන වචනයක් දෙනවා මම විශිෂ්ට දැන් මේ විශිෂ්ට කියන වචනේ ලියන්නේ මෙහෙමයි මේකෙදි හඳුනගන්න රීතියක් තියෙනවා මෙන්න මේ සයනු දෙක එක තැන આવොත් දැන් ඔකට කියන්නේ කොහමද ඔයගොල්ලෝ මම නම් කියන්නේ ඔකට මේ පාළුජ සයන්නයි මූර්ධජ සයන්නයි කියලා ඔයගොල්ලෝ කියන්නේ ගයනු සයන්නයි පයනු සයන්නයි නේද ඔය දෙක එක තැන આવොත් මේ ගයනු සයන්න ඉස්සරහට දාන්න. එන්නාද?
අපේ අක්ෂර මාලාවේ තියෙන්නේත් මෙහෙමනේ නේද අක්ෂර මාලාවේ සයන තුනය දෙන්නේ මෙහෙමයි නේද ස ස ස හැමනේ තියෙන්නේ එතන මේ සයන දෙක එක තැන આવොත් හැම වෙලාවෙම මේ සයන මුලින් ලියන්න පුරුදු වෙන්න විශිෂ්ට සිෂ්ට නේද ප්‍රවිෂ්ට ඒ වගේ තැන්වල ඊළඟට අහුවේ මොකද්ද වචනේ කොට්ටාසයනේ කොට්ටාසය කියලා ලියනකොට මෙහෙම කොට්ටාසය ගොඩක් අය ලියන්නේ මෙතෙන්ට අර ගයනු සයනනේ කොට්ටාසය කියලානේ කොට්ටා මෙන් දින දින බුද්ධිෙන් දාලා දින නියම ගොඩක් වෙනස් ඔව් කොට්ටාසය වචනය කොට්ටාසය කොටස කියන එකනේ එක තමා නිවැරදිව කොට්ටාසය ලියන්නේ කොහොමද? ආයිස අන්‍යෝන්‍ය කියන එක. ඔව්. අන්‍යෝන්‍ය. අන්‍යෝන්‍ය කියලා ලියන්නේ මෙහෙමයි. අන්‍යෝන්‍ය. යන්සි නතර වෙනවනේ සය යන්නක් ඉන්නේ. නෑ අන්‍යෝන්‍යය නෙවෙයි අන්‍යෝන්‍ය. ඔවුන් ඔවුන් අතර කියන එකයි මෙන්න මේ වචන දෙකක් පොඩ්ඩක් බලා ගන්න වර්ධනය සමහර අය මේ වචන දෙකම එක විදිහට ලියනවා මේ දයනු දෙක වෙනස් වෙනවාද වර්ධනය මර්ධනය දෙක ලියනකොට අවධානයෙන් ලියන්න මේ වචනය බලන්න හරි නිලධාරියාම කියන වචනේ මේ වචනේ මොකද වචනය තිරස්චීන මොකද තිරස්චීන කියන වචනේ තේරුම දීර්ඝකාලීන පැවැත්ම කියන්නේ චිරස්ථායි මේ තිරස්චීන තිරස්චීන කියන වචනේ තේරුම තිරිසන් තිරස්චීන අර තිරස්චීන ජාතියක් එහෙම කියනවනේ ආන්න හරි ඔය තිරිසන් ජාතියක් කියනවනේ නේද ඔව් තිරස්චීන මිනිසුන් ගැනක් කියනවනේ නේද මම මේ වචනේ ගත්තේ එකක් වචනේ හඳුන්වලා දෙන්න අනිත් එක තමයි මෙන්න මේ මෙතන තියෙන මේ චී යන්නේ ඒක අකුර ඡයන්නනේ නේද මේ ඡයන්නට ඉස්සෙල්ලා සයන්නක් ආවොත් කතාවද ඡයන්නට නේද විනිශ්චය නේද දැන් ඔය තිරස්චීන නිශ්චල කියන තැනත් එමෙනවා නේද අනිශ්චල ඔව් නිශ්චල කියන තැන ඊළඟට මොකද හු වචනේ නිලදා නේද සංඥක නෙමෙයි වචනේ ලයන මූර්ධජ නිල කියන්නේ තනතුරනේ තනතුර දරන්නා කියන එක තමයි නිල දැන් නිල කියන වචනය දැන් මෙහෙම ලයන්නේ දෙ විදිහටම අපි ලියනවානේ නේද මෙහෙම ආවොත් තනතුර මෙහෙම ආවොත් පාට නිල කියලා කියයි පාටට තමයි එතන නිල කියලා කියනවා තව ආරල් කියනවානේ ශරීරයේ මර්මස්ථාන නේද නිල අකල්ලනවායම කියලා කියයි ඒකටත් කියනවා
ඊළඟට මේ වචනේ කනිෂ්ඨ ගොඩක් අය වරද්දන වචනයක් කනිෂ්ඨ මේවා නිතර අහුවෙන වචන මම මේ දෙන්නේ මේවා ඒත් වරද්දන ආභාෂය නෙවෙයි වචනේ ආභාෂය ස භාවිතා වෙනවා මේ කනිෂ්ඨ කියන එක කනිටු කියන වචනයෙන් හැදෙන එක මේ අපේ සිංහල වචනේ කනිටු මේක සංස්කෘත වචනේ කනිෂ්ඨ ඒක සංස්කෘත වචනයක් මේක මේ මේ මේක පාලි වචනයක් නේ භාෂා දෙක හරි මෙතන හරි ඒ වචනේ මේක තත් සම වචනයක් අපි එහෙමම අරගෙන එන වෙන භාෂාවක වචනයක් අපි එහෙමම අරගෙන මේ ලියන්නේ මේක අපේ වචනයට ආවහම මෙහෙමයි මේ තමයි අපේ වචන. ඊළඟට මේ දවස්වල බොහෝ කතාබහට ලක්වන දේ මධ්‍යසාර. සමහර අය මෙතෙන්ට මහ ප්‍රාණ දයන්න ලියනවා වැරදි. මධ්‍යසාර. නේද? ඔක පාලියේ තියෙන මජ්ජ නේද සිංහලට තමයි මධ්‍ය කියලා කියන්නේ. එතන දැන් සාමාන්‍ය දැන් මෙතන මෙහෙම આવොත් එමු කොහොම මොකද්ද වචන? නේද? මෙතන මධ්‍ය කියන්නේ මැදනේ. එතන මැද සාරවත් වෙච්ච. නේද? මෙතන මධ්‍ය කියලා කියන්නේ මත් මත්වීමට සුදු දෙන මධ්‍යසාර මජ්ජ පමාදට්ටානා කියලා කියන්නේ නේද? දැන් ඔක අපි අය කියන්නේ කොහමද? මද පමණින් ගත්තර කමක් නැහැ කියලානේ. නේද? මජ්ජ පමාදට්ටා. ඒක නෙවෙයි අර්ථය. මජ්ජ පමාදට්ටාන මජ්ජ කියලා කියන්නේ මදයට. ඒ කියන්නේ මත් වෙනවා. පමාදට්ටානා කියන්නේ ප්‍රමාද වෙනවා. ඒ දෙකටම හේතු වෙන නිසා තමයි මද්‍යපාන කියලා වට කියන්නේ නේද? මත්පැන් පානය කළාම මත් වෙනවා ප්‍රමාද වෙනවා. gedara yana pramada wenawa nevey. sasara gamane vimuktiyata pramada wenawa kiyanne eka neida? gedara yanna pramada wenawa neida? samahara magat nidagena indala udet yanawane. e adahasa nevey. ඊළඟට මෙන්න මේ වචනය අඛණ්ඩ 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 කියලා කියන්නේ නොකඩවා කියන එක නේද? නොකඩවා කියන අදහස. දැන් මේ වචනේ මම ගත්තේ අර මම ඉස්සෙල්ලා තනි වාක්‍ය ලියද්දිත් මේ වචන ගැන කතා කළා. මෙන්න මේ හේතුව නිසා මෙන්න මෙතන බලන්න. මේ තියෙන්නේ මේ නේද? නයන්න ඩයන්න මෙතන රීතියක් තියෙනවා මතක තියාගන්න මේ ඩයන්නට පෙර නයන්නක් ආවොත් ඒක මූර්ධජ වෙනවා මේ තියෙන්නේ අකණ්ඩ නේද බණ්ඩාර නායක ආණ්ඩුව පාණ්ඩුව තුන්දුව හෙන්දුව කන්දිය මන්දිය හැම එකකම තියෙන්නේ ඔය රීතිය ඩයන්නට පෙර නයන්නක් ආවොත් ඒක මූර්ධජ වෙනවා ආන් ඒ වගේ රීති පොඩ්ඩක් ඔබ පාඩම් කරන්න ඕනේ නැහැ. ඔබ පාඩම් කරන්න යන්න එපා. ඕක නිකන් ඔළුවට දාගන්න එච්චරයි. එහෙම නැත්නම් ගෙදර ගිහිල්ලා පාඩම් ඉවරලා එහෙම එක යන්න එපා. ආනා ඩයන්නට බෙර නයන්න මූර්ධජයි ඩයන්නට බෙර නයන්න මූර්ධජයි ඔය කියෝ කියෝ ඉන්න ඕනේ නැහැ. මේ නමකටගෙන ඉන්න නිසා බණ්ඩාර කියලා නමට නවස් නැහැ නේ.
බණ්ඩාර කියනකොටත් එන්නේ නයන මූර්ධජ. බණ්ඩාර කියලා. එතන නිකන් අර කතා කරනකොට බං කියන වගේ තමයි නේ. බණ්ඩාර. හරි අර මූර්ධජ නේද? ඔව් හරි වචා හරි අකුර මූර්ධජ නෑ. නේද? භණ්ඩාගාරි. සාය පොළ කියනකොට මොන නයන වෙන්නේ? ආ හරි. ඒකෙත් අකුරු දෙකම එනවා. නේද? මෙතන පොළ කියන්නේ ස්ථානය කියන අදහස. දුම්රිය පොළ. ඒක දුම්රිය නවතන ස්ථානය. බස් නැවතුම් පොළ. වෙළඳ පොළ. කඩ පොළ. එමත් කියනවනේ. ඒ කියන්නේ ස්ථානය කියන අදහස. මෙතන පොළ කියන්නේ පොල්. නේද? श्रेष्ठ ගොඩාක් අය වරද්දන වචනයක් මෙන්න මේක හරි සරල වචනයක් ඒ වුණාට වරද්දන පුස්තකාලය හරිද ලියන්න මෙහෙමයි නේද කොහොම නේද ලියන්න මේක වැරදිය මේ තයන්න දාලා ලියන්න එපා ඒ අර පුස්තක කියන වචනේ සංස්කෘත අපේ පුස්තකාලේ පිටර පුස්තක කියලා කියන්නේ පොත කියන අර්ථය නේද සංස්කෘතේ පාඩයක් තියෙනවා අහලා තියෙනවද පුස්තකම් වනිතා රත්නම් පරහස්ත ගතෝ ගතක් කියන අහලා දෙනවද? කිනාවනේ. ඔව් කාන්තාවයි පොතයි අතින් අත යවන්න එපා කියලා තියෙනවා. අය හම්බෙන්නේ නැහැ. යථාතත්. නේද? කියලා දෙනවා. එතාරත්නම් පරහස්ත ගතෝ කාන්තාවයි පොතයි අතින් අත ගියොත් ගියාමයි. අපි නෙවෙයි කියලා දෙන සංස්කෘත පාඩිවරු. समस्त लियन पटा वरादन समस्त पुस्तक आलय पोत्तलट अलंकरण स्थाने अदहस पुस्तकालय संधिपदया केवतारण व्याकरण भाषावत्ति पादिनी සමහර වචන කර්තෘ මේ වචනයම මෙහෙමත් ලියන්න
वचने वचने वचन निरोगी मनुष्य मेन आगे निरोगी मनुष्य हंसभागे आधार उच्चारण तनि यांसे के लकियान पुलवा नमुद मेक यज्ञान पुलवा मेक कियान क्रम्यात नय बासा एनिसा मे यांसे करन वैडे तमाई हम वेलावकम हल्ला कुराकावो इतना
යයන්න වෙනුවට මේ යයන්න අයින් කරලා මේ හල් කිරීමත් අයින් කරලා මෙන්න මෙහෙම ලියමු ඒ තනියම හැසිරෙන්න බැරි හින්දා තමයි මේ අකුරට සම්බන්ධ වෙලා ලියන්නේ යන්සේ කියලා කියන්නේ අකුරක් නෙවෙයි අකුරකින් භාගයක් ගල් බයෙන්ද පස්සේ विद्याव अलदया සත්‍ය කියලා ලියනකොට අල්තයන්ෙන් පස්සේ ලියනවා. බැඳලා ලියනවද? විද්‍යාව කියලා ලියනත් එහෙම බැඳලා ලියන්නේ. ඔව් හරිනම් ලියන්න ඕනේ එහෙමයි. දැන් පොත්වල නෑ ඒක. ඒක සම්බන්ධ වෙන්න ඕන. සේ තනියෙන්න බෑ. හරිද? මාසේ බඳින්න ඕන. සහ කරේ. දැන් හරිනම් මේකනේ මෙහෙමනේ ලියන්න ඕන. විද්‍යාව කියලා ඔහමනේ. කරන්නේ මෙයා. मट नम नम की පේනවා කාගෙද කැමරා මයික් එක කියලා. අනේ දයාගන්න මේ අල් රයන්නට පස්සේ යන්සේ යොදන්නේ නැහැ. යන්සේ යොදන්නේ නැහැ. අනේ තමතනකම හල් ලකුරකට පස්සේ යන්නව අල් රයන්නට පස්සේ යොදන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න කාර්යාලය කියලා ලියනකොට මෙහෙමයි ලියන්නේ. සමහර කාර්යාලවලත් උතෙන්ට යන්සේ දාලා ගහලා තියෙනවා කාර්යාලය කියලා එක්කොත් මෙහෙම ලියන්න ඕන එහෙම නැත්නම් මෙහෙම ලියන්න ඕන මෙහෙම ලියන්න ඔය දෙක තමයි හරි යන්සේ දාලා ලිව්වොත් කාර්යාලය කියලා වැරදි ඊළඟට මේ නිමාගේ ආචනයක් ඉස්සෙල්ලත් ලිව්වා අපි. ජ්‍යොතිෂය. ජ්‍යොතිෂය කියලා ලියනකොට ඔහොමයි ලියන්නේ. ජ්‍යොතිෂය ෂ ෂ ෂ මූර්ධය. ජ්‍යොතිෂය. ඔහොමයි සමහරාය මෙන්න මේ වචනය ලියනවා මේ මට මේ දෙකෙන් හරි වචනය මොකද්ද කියන්නේ විද්‍යාලීයද විද්‍යාල කීයද විද්‍යාලීය ඈ දෙවෙනි ප්‍රේස් विद्यालय අමතරකම එහෙමයි විද්‍යාලීය සර් ප්‍රාතිහාර්යය කියලා ලියන්න ගහොත් එතකොට ප්‍රාතිහාර්ය කොහොම ලියන්න පුළුවන් ඒක නැත්තම් එහෙමත් පුළුවන්
ප්‍රාතිහාර්ය මුල යන්නත් පුළුවන්. මෙන්න මේ වචන දෙකෙන් හරි වචනය මට කියන්න. විද්‍යාලාධිපතිද විද්‍යාලයාධිපතිද? විද්‍යාලයාධිපති. ඔව් මේකේ හරි වචනය මෙන්න මේක වැරදි. අපි ලියන්නේ නම් විද්‍යාලාධිපති කියලා. එහෙම අධිපතියෙක් නැහැ. විද්‍යාලයාධිපති. විද්‍යාලයට අධිපතියා විද්‍යාලයාධිපති. හරි නේද? අපි ගොඩක් ඔන්නෝ වගේ අපේ භාෂාවේ ලිවීමේදී ලේඛනයේදී අපිට ගැටලු වෙන වචන තියෙනවා. අපි මේවයේ අක්ෂර වින්‍යාස නිවැරදිව හඳුනාගෙන ලියන්න පුරුදු වෙන්න ඕන. ලියන්න පුරුදු වෙනවා කියලා කියන්නේ ඔබ ලේඛනයේදී මේවා ගැන සැලකිලිමත් වෙලා ලියන්න. එතකොට නිකම්ම මේ වචන ඔබට පුරු කරගන්න පුළුවන්. මේවා පාඩම් කර කර ඉන්න දේවල් නෙවෙයි. ඔබ අච්චු පොතක් කරගෙන කියවනකොට වුණත් හොඳට බැලුවාම ඔය අක්ෂර වින්‍යාසයන් නොමිලේම ඉගෙන ගන්න පුළුවන් නේද? ජීවිතයට බද්ධ වෙනවා භාෂාවත් එක්ක. එහෙමනම් එහෙම හුරු වෙන්න අපි තව ඉදිරියේදී තව වගේ පිට ගැටළු වෙන වචන සහ අර ලියනකොට අපි වරද්දන වචන මේවා පිළිබඳව අපි කතා කරනවා ප්‍රධාන මාතෘකාවත් එක්ක. ඒ යන අනිත් අනුකොටස් එහෙම ටික ටික අපි කතා කරගෙන යනවා. එතකොට ඔබේ භාෂා ප්‍රාගුණ්‍යතාවයේ හැකියාව සංවර්ධනය කරගන්න පුළුවන් වෙයි. එහෙනම් අදට අපි පන්තියම නතර කරනවා. සියලු දෙනාටම සුභ රාත්‍රියක්. පරිස්සමට හැමෝම ඉන්න.